හරි. හන්සිය ඇහෙනව නේද? ඇහෙනවද? රයිට්. අද අපිට ටියුට් එකක් නැහැ. මොකද මේ ටියුට් එක මන් දෙනවා. අද තියෙන්නේ පොඩ්ඩක් චාට් එකක් අඳින්න. මේක අපි අඳින්න ඕන ඇඳොත් තමයි මතක තියෙන්නේ. මේක චාට් එකක් වුණාට සාමාන්‍ය චාට් එකක් නෙමෙයි ලොකු චාට් එකක්. ඒකවල මේක මම print කරලා දුන්නොත් ඔයාලට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. මේක අඳින්න ඕන. ඇඳලා පස්සේ ඒකට අවශ්‍ය තොරතුරු ටික මම ටියුට් එකක් විදිහට හදලා තියෙනවා ඒක දාන්න. Right. අපි 6 වෙනි ප්‍රශ්නේ තමයි කතා කර කර හිටියේ. මට විනාඩියක් දෙන රෙකෝඩ් එක ඩබල් ඇහෙනවා. හරි මේ අපි 6 වෙනි ප්‍රශ්න තමයි කතා කර කර හිටියේ. එතකොට 6 වෙනි ප්‍රශ්නේ කීපයක් අපි කතා කරා. මිල දර්ශක ගැන, මුදල් ගැන, උද්දමනය ගැන කතා කරා. දැන් අපිට තියෙන්නේ මූල්‍ය පද්ධතිය ගැන කතා කරන්න. මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතිය. එතකොට මේකත් එන්නේ 6 වෙනි ප්‍රශ්නෙට හැම ටොපික් එකකම අදාළ ප්‍රශ්න ලියා ගන්න. හයවෙනි ප්‍රශ්නෙට තමයි එන්නේ. හයවෙනි ප්‍රශ්නෙට මූල්‍ය පද්ධතිය කියන කොටස. හරි. මේ දැන් ඔය පද්ධතිය කියන්නේ සිස්ටම් එකක් නේ. දැන් මේක මොනිටරි සිස්ටම් එකක්. මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතියක් කියන්නේ මේ ලොකු දෙයක් නෙමෙයි. දැන් අපේ රටේ මුදල් සමග සම්බන්ධ කරන එක එක දේවල් තියෙනවනේ. ආයතන තියෙනවා, වෙළඳපොළවල් තියෙනවා. එක එක දේවල් තියෙනවා මුදල් සමග කටයුතු කරන. ඒ හැමදේම එකතුනාම තමයි අපි කියන්නේ පද්ධතියක් කියලා. මුදල් සමග කටයුතු කරන හැමදේම එකට එකතුනාම කියනවා මූල්‍ය පද්ධතියක් කියලා. දැන් දේශීය කුටුම්බ කියන්නේ ලංකාව ඇතුළේ ඉන්න පවුල් සහ විදේශීය කුටුම්බත් රජයත් ව්‍යාපාර ආයතනත් තමන්ගේ මූල්‍ය තීරණ ක්‍රියාත්මක කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි දේශීය කුටුම්බනේ අපි ගිහිල්ලා බැංකුවේ සල්ලි ඩිපොසිට් කරනවා. ඊට පස්සේ බැංකුවෙන් ණයක් ගන්නවා. කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වල සල්ලි ආයෝජනය කරන්න පුළුවන්. විදේශීය කුටුම්බත් එහෙමයි. පිටරට ඉන්න මිනිස්සු ඒ කට්ටියත් අපේ රටේ කොටස් වෙළඳපොළේ සල්ලි ආයෝජනය කරනවා. අපේ රජයේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒ කට්ටියත් මිලදී ගන්නවා. ඒකක බාරවල සල්ලි තැන්පත් කරනවා. ඒ කට්ටියත් එහෙම කරනවා. ව්‍යාපාරත් එහෙමයි. ව්‍යාපාරත් තමන්ගේ කම්පැනියට අවශ්‍ය ප්‍රාග්ධනීය රැස් කරගන්න කොටස් වෙළඳපොළට තමන්ගේ කම්පැනියේ ප්‍රාග්ධනීය විකුණන්න පුළුවන්. ඒ වගේම වාණිජ බැංකුවලින් ණය ගන්න පුළුවන්. එහෙනම් කුටුම්බයි රජයයි ව්‍යාපාරයි ඔන්න ඔය තුන්ගොල්ලෝ විවිධ මූල්‍ය තීරණ ගන්නවා. ඒ මූල්‍ය තීරණ ගන්න ඒ කට්ටියට උපකාරී කරන දේවල් කීපයක් තියෙනවා. ඒව තමයි මූල්‍ය ආයතන. දැන් අපි ගිහිල්ලා බැංකුවේ සල්ලි තැන්පත් කරන්න නම් බැංකුවක් තියෙන්න බෑ. එහෙනම් මූල්‍ය ආයතනක් තියෙන්න ඕන. ඊළඟට මූල්‍ය වෙළඳපළ. මූල්‍ය වෙළඳපළ කියන්නේ කොටස් වෙළඳපළ වගේ දේවල්. එක එක වෙළඳපළවල් තියෙන්න ඕන. ඊට පස්සේ මූල්‍ය යටිතල පහසුකම් තියෙන්න ඕන. මූල්‍ය යටිතල පහසුකම් කියන්නේ මූල්‍ය ආයතනයි මූල්‍ය වෙළඳපළයි සම්බන්ධ කරන දේවල්. යටිතල පහසුකම් මොනවද? අපි ආර්ථික යටිතල පහසුකම් කියන්නේ පාලම් බෝක්කු, මහා මාර්ග වගේ දේවල්. එතකොට පාලමක් බෝක්කුවක් මහා මාර්ගයක් උදව් වෙන්නේ මොකටද? හදපු භාණ්ඩේ පාරිභෝගිකය අතර අරන් යන්නනේ. මේ වගේ දෙයකටනේ. එතකොට මූල්‍ය අඩිතල පාසුකම් කියන්නේ මූල්‍ය උපකරණ කියලා දෙයක් තියෙනවා. අන්න ඒ මූල්‍ය උපකරණ
එක ආයතන අතර වෙළඳපළ අතර ගනුදෙනු වෙන්න උදව් කරන දේවල්. ඒතර පාලම් බෝක්කු වගේ මේව හැට පේන්නේ අතර අල්ලන්න බෑ. නිකන් සංකල්පයක්. හරි. එහෙනම් මූල්‍ය පද්ධතියක් කියන එක අහගන්න. මූල්‍ය පද්ධතියක් කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන් දේශීය හා විදේශීය කුටුම්බ රජය ව්‍යාපාර ආයතන ගන්නා මූල්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය වෙළඳපළ මූල්‍ය ආයතන සහ මූල්‍ය යටිතල පහසුකම් වලට තමයි අපි මූල්‍ය පද්ධතියක් කියලා කියන්නේ. එහෙනම් ඔයාලා පොතක් පාවිච්චි කරනවා නම් පොතේ මාතෘකාව ලියා ගන්න මූල්‍ය පද්ධතිය. 6 වෙනි ප්‍රශ්නේ මූල්‍ය පද්ධතිය. ටක් ගාලා මාතෘකාව දාගන්න. හරිනේද මූල්‍ය පද්ධතිය රයිට්. එහෙනම් එතන මූල්‍ය පද්ධතිය කියන එකේ නිර්වචනය ලියා ගන්න. මූල්‍ය පද්ධතිය කියන එකේ නිර්වචනය ලියා ගන්න. දේශීය හා විදේශීය කුටුම්බ, දේශීය හා විදේශීය කුටුම්බ, දේශීය හා විදේශීය කුටුම්බ රජය සහ ව්‍යාපාර ආයතන, රජය සහ ව්‍යාපාර ආයතන ගනු ලබන මූල්‍ය තීරණ, ගනු ලබන මූල්‍ය තීරණ දේශීය හා විදේශීය කුටුම්බ රජය සහ ව්‍යාපාර ගනු ලබන මූල්‍ය තීරණ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසන, ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසන, ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසන මූල්‍ය වෙළඳපළ, මූල්‍ය වෙළඳපළ, මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළ, මූල්‍ය ආයතන සහ මූල්‍ය යටිතල පහසුකම්, මූල්‍ය යටිතල පහසුකම් වලින් සමන්විත, මූල්‍ය යටිතල පහසුකම් වලින් සමන්විත. සර් ආයෙ මුලින් නම් කියන්නකෝ. මූල්‍ය තීරණ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසන, අවශ්‍ය පහසුකම් සලසන, අවශ්‍ය පහසුකම් සලසන මූල්‍ය වෙළඳපළ, මූල්‍ය වෙළඳපළ කමා මූල්‍ය ආයතන, මූල්‍ය ආයතන සහ මූල්‍ය යටිතල පහසුකම්, මූල්‍ය යටිතල පහසුකම්, මූල්‍ය යටිතල පහසුකම් යනාදීෙන් සමන්විත වූ, යනාදීෙන් සමන්විත වූ, යනාදීෙන් සමන්විත වූ පුළුල් පද්ධතියක්, පුළුල් පද්ධතියක් යනාදීෙන් සමන්විත වූ පුළුල් පද්ධතියක් මූල්‍ය පද්ධතිය ලෙස හඳුන්වයි, මූල්‍ය පද්ධතිය ලෙස හඳුන්වයි, මූල්‍ය පද්ධතිය ලෙස හඳුන්වයි. හරි. එතකොට මූල්‍ය පද්ධතිය කියන එක මම ආයෙසරයක් කියන්නම් හොඳට අහගන්න. දේශීය හා විදේශීය කුටුම්බ රජය ව්‍යාපාර ආයතන ගනු ලබන මූල්‍ය තීරණ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සලසන මූල්‍ය වෙළඳපළ මූල්‍ය ආයතන සහ මූල්‍ය යටිතල පහසුකම් වලින් සමන්විත පුළුල් පද්ධතියකට තමයි අපි මූල්‍ය පද්ධතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මූල්‍ය පද්ධතිය ඇතුළේ තියෙන දේවල් කීපයක් තියෙනවා. මූල්‍ය පද්ධතිය සංරචක, අපි ඒවට කියන මූල්‍ය පද්ධතිය සංරචක. මූල්‍ය පද්ධතිය ඇතුළේ ඉන්නේ කවුද කියන එක. මූල්‍ය පද්ධතිය සංරචක කීපයක් තියෙනවා. දැන් අපි මූල්‍ය පද්ධතිය කියලා මෙහෙම ලිව්වොත් මැදින්
මෙන්න මේ මූල්‍ය පද්ධතිය කාරණා කීපයක එකතුවකින් තමයි හැදිලා තියෙන්නේ. එකක් තමයි මේ මූල්‍ය පද්ධතිය ඇතුළේ ඉන්නවා මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන ඉන්නවා. නැත්නම් අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් මධ්‍යම බැංකුව. මධ්‍යම බැංකුව ශ්‍රී ලංකාවේ නම් මහ බැංකුව කියන්නේ. මධ්‍යම බැංකුව ඉන්නවා. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක එක මේ මූල්‍ය පද්ධතිය ඇතුළේ ඉන්නවා. ඊළඟට ඉන්නවා මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන එක එක බැංකු ඒ වගේ කට්ටි ඉන්නවා. මූල්‍ය ආයතන ඉන්නවා. ඊළඟට මූල්‍ය උපකරණ තියෙනවා. මූල්‍ය උපකරණ. මූල්‍ය උපකරණ කියන්නේ මේ අර ස්කෘප්ුවක් ඒ වගේ දෙයක් නෙමෙයි. අත් උපකරණයක් කිව්වම එහෙම අදහසක් නෙන්නේ. මේක අතර අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මූල්‍ය උපකරණ. ඔය විවිධ ණය වර්ග, තැන්පතු වර්ග, කොටස් වර්ග තමයි මූල්‍ය උපකරණ කියන්නේ. ඊළඟට ඉන්නවා මේක ඇතුලේ මූල්‍ය වෙළඳපළවල්. මූල්‍ය වෙළඳපළ. මූල්‍ය වෙළඳපළ. කොටස් වෙළඳපළ, භාණ්ඩාගාර බිල්පත් වෙළඳපළ. අන්න ඒ වගේ එක එක වෙළඳපළවල් මේක ඇතුලේ තියෙනවා. ඊළඟට මේක ඇතුලේ තියෙනවා මූල්‍ය අධීක්ෂණ ආයතන. මූල්‍ය අධීක්ෂණ. මූල්‍ය අධීක්ෂණය මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ බැංකු හරියට වැඩ කරනවද නේ, බැංකු ගැන හොයලා බලන්න. ඒ වගේ අධීක්ෂණය කරන කට්ටිය ඉන්නවා. ඊළඟට මේකේ තියෙනවා මූල්‍ය යටිතල පහසුකම්. මූල්‍ය යටිතල පහසුකම්. පාලම්බෝකු නෙමෙයි, අතර අල්ලන්න බැරි දේවල් මූල්‍ය යටිතල පහසු. මෙන්න මේ ඔක්කොටම කියනවා මූල්‍ය පද්ධතියේ සංරචක කියලා. එහෙනම් අනුමාත්‍රිකාවක් දාගන්න. මූල්‍ය පද්ධතියේ සංරචක. මූල්‍ය පද්ධතියේ සංරචක. මූල්‍ය පද්ධතියේ සංරචක. එහෙම දාලා මේක යට දාගන්න. අපි මේ ෂෝට් නෝට් එකක් වගේ තමයි හදන්නේ. ටියුට් එකක් නෙමෙයි. ටියුට් එක මන් දෙන්න. මේක දාලා. පේන්න නැත්තම් මම ෆොටෝ එක දාන්නම් ගෲප් එකට. එතනින් ඇඳ ගන්න. මේක හරි රසවත් පාඩමක්. මේ බෙදීම් ටික බෙදාගෙන යන්න පුළුවන් නම් මේ පාඩම කරගන්න පුළුවන්. හරිද? හරිනේ? මේක ඉවරද? හරි සර්. හරි, දැන් අපිට මේ මුළු පාඩමම තියෙන්නේ මේ එක එක ගැන කතා කරන්න වෙන වෙනම. හරි ලේසි. දැන් මධ්‍යම බැංකුව කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව.
මේක ගැන අපි දැන් කතා කරන්නේ නැහැ. හරිද? මේක ගැන දැන් කතා කරන්නේ නැහැ. මේකත් 6 වෙනි ප්‍රශ්නෙම වෙනම කොටසක්. ඒකෙන්ද ඒක ගැන කතා කරන්නේ නැහැ. අනිත් ටික චුට්ට චුට්ට කතා කරන් යන්න තියෙනවා. ඒතර මූල්‍ය යටිතර පාසුකම් ගැන ඔයාලට කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මූල්‍ය ආයතනයි, මූල්‍ය උපකරණයි, මූල්‍ය වෙළඳපළයි, මූල්‍ය අධීක්ෂණයයි. මෙන්න මේ හතර ගැන තමයි අපි දිගටම කතා කරන්න යන්නේ. රයිට්. දැන් අපි මූල්‍ය පද්ධතිය ගැන කතා කරන්නේ. හරි? මූල්‍ය පද්ධතිය. ඔන්න මම මූල්‍ය පද්ධතිය කියන එකට එක ගන්න. මූල්‍ය පද්ධතිය කියන එක එක. හරි? එක. මෙන්න මේ මූල්‍ය පද්ධතිය කොටස් කීපයකට කැඩුනා. දැන් ඒව තමයි අපි දැන් මේ මූල්‍ය පද්ධතිය සංරචක කියලා. මොනවද කැඩිච්ච කොටස් ටික? එකක් මධ්‍යම බැංකුව. මධ්‍යම බැංකුව. මම ඒකට 1 1 දාන්න 1 1 මධ්‍යම බැංකුව ඊළඟට මේක කැඩුනා මූල්‍ය ආයතන ඒකට මම 1 2 කියලා දාන්න මේකේ දෙවෙනි කෑ ඊළඟට මූල්‍ය උපකරණ මූල්‍ය උපකරණ එකට මම 1 3 කියලා දාන්න. ඊළඟට 1 4 මූල්‍ය වෙළඳපළ. මූල්‍ය වෙළඳපළ. ඊළඟට 1 5 මූල්‍ය යටිතල පහසුකම්. मूल्य यटितल पासुकान इलाट एके हाय अनेकुत नियामन अधिकारी मूल्य अधीक्षण अनेकुत नियामन अधिकारी मूल्य अधीक्षण मेन्न मेहम मूल्य पद्धति कोटा सहायक दक्वान्न पुलवा अरे मे कोटाइम पलवेणी कथा करे सह मेन मे दिख कथा करे हाई हाई कथा करे इक कथा करे पश कथा कर अभी कथा करीर मेन मे मेद तीरण तुन राइट मेन मेके अभी कथा करो मूल्य आयतन गण मूल्य आयतन की සල්ලි තියෙන කට්ටියයි සල්ලි නැති කට්ටියයි සම්බන්ධීකරණය කරන ආයතන වලට දැන් උදාහරණයක් විදිහට බැංකුවක් ගන්නකො ලංකා බැංකුව පීපල්ස් බැංක් එක සම්පත් බැංක් එක මේවා මූල්‍ය ආයතන කියලා හඳුන්වන්න පුළුවන් මොකද ඔය බැංකුව කරන්නේ මොනවද සල්ලි තියෙන අයගෙන් සල්ලි ටික අරගෙන සල්ලි නැති අයට ඒ සල්ලි ටික දෙනවා ගන්න විදිහක් තියෙනවා දැන් බැංකුවක් අපෙන් සල්ලි ගන්නෙ කොහොමද අපේ ගාවනේ සල්ලි තියෙන්නේ කුටුම්බ ළඟනේ අපෙන් බැංකුව සල්ලි ගන්න කොහොමද? මාත් එක්ක කතා කරමු හන්සි. කොහොමද ලංකා බැංකුව අපේ ගාව තියෙන සල්ලි ටික බැංකුවට ගන්න? මොකක් කළාද ගන්න? තැම්පතු අන්න හරි තැම්පතු වර්ගෙන්නේ තැම්පතු අසුරේ. එතකොට තැම්පතු වර්ග ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. ඉල්ලුම් තැම්පතු, චෙක්පත්, ඉතුරුම් තැම්පතු. ගොඩක් වෙලාවට අපි දාන්නේ ඉතුරුම් තැම්පතු. මාස්පතා පොලියක් හම්බෙන්න යම් කිසි මුදලක් බැංකුවේ දාන. එහෙම නැත්නම් FD එකක් දාන ස්ථාවර තැන්පතු. අන්න ඒ වගේ තැන්පතු වර්ග වලට අපි කියනවා මූල්‍ය උපකරණ කියලා. ඒතර මෙන්න මේ වගේ මූල්‍ය උපකරණ තැන්පතු ඒ වගේ දේවල් පාවිච්චි කරලා තමයි මූල්‍ය ආයතන ඔය බැංකුව වගේ කට්ටිය අපේ ළඟ තියෙන සල්ලි ටික ඒ කට්ටියට ගන්න. ඒතර සල්ලි අපේ ළඟ තියෙන හින්දා අපිට කියනවා අර මුදල් අතිරික්තයක් ඇති ඒකක කියලා. අපි අර මුදල් අතිරික්තයක් ඇති ඒකක. ඇයි අපේ ගාව ගොඩක් සල්ලි තියෙනවා. බැංකුව ඒ සල්ලි ටික අරගෙන මොකද්ද කරන්නේ? ණය දෙනවා. එක එක්කෙනාට ණය දෙනවා. නේ? ණය කියන්නේ මූල්‍ය උපකරණයක්. ඒතර අපේ ළඟ තියෙන සල්ලි ටික ගන්නත් මූල්‍ය උපකරණයක් පාවිච්චි කරලා තැම්පතු කියලා. ඒ ගත්ත සල්ලි ටික තව එක්කෙනට දෙන්නත් මූල්‍ය උපකරණයක් පාවිච්චි කරනවා ණය කියලා. ඒ තැම්පතු ණය දෙකම මූල්‍ය උපකරණ. එතකොට ණය දෙන්නේ කාටද? ණය දෙනවා සමහර කුටුම්බ වලට. දැන් මගෙන් සල්ලි අරන් හන්සිට ණය දෙන්න පුළුවන්. සමහර කුටුම්බ වලට ණය දෙනවා. ව්‍යාපාර ආයතන වලට ණය දෙනවා.
රජයට ණය දෙනවා නේ එහෙනම් ඒ කට්ටිය අර මුදල් හිඟ ඒකක එහෙනම් බැංකු මොකද්ද කරන්නේ අර මුදල් අතිරික්තයක් තියෙන ඒකක වලින් අර මුදල් රාශීකරණය කරගෙන අර මුදල් හිඟ ඒකකයක් තියෙන ඒකක වලට ඒ අර මුදල් ටික ණය වශයෙන් ලබා දෙනවා ණය වශයෙන් ලබා දෙන්නේ මොකක් අරමුණු කරගෙනද ලාභේ අරමුණු කරගෙන යම්කිසි ලාභයක් ඉපීමේ අරමුණෙන් තමයි ওই වැඩේ කරන්නේ එහෙනම් අන්න ඒ වගේ එකට අපි කියනවා මූල්‍ය අතරමැදිකරණය කියලා. ඒතර මූල්‍ය ආයතන කරන්නේ මූල්‍ය අතරමැදිකරණයක්. හොඳරහ ගන්න මූල්‍ය ආයතන කරන්නේ මූල්‍ය අතරමැදිකරණයක්. මොකද්ද මූල්‍ය අතරමැදිකරණය කියන්නේ අරමුදල් අතිරික්තයක් ඇති ඒකක වලින් අරමුදල් රැස් කරගෙන අරමුදල් හිඟ ඒකක වලට එම අරමුදල් ණය වශයෙන් ලබා දෙමින් යම්කිසි ලාභයක් උපයන අතරමැදියෙක්ගේ වැඩේ කරන්නේ අතරමැදිකරණය කියලා තමයි කරන්නේ කියන්නේ මූල්‍ය අතරමැදිකරණය එහෙනම් මූල්‍ය අතරමැදිකරණය කරන ආයතන අපි හඳුන්වනවා මූල්‍ය ආයතන කියලා හරි මූල්‍ය අතරමැදිකරණය කරන ආයතන අපි මූල්‍ය ආයතන කියලා හඳුන්වනවා රයිට් එතකොට මෙන්න මේ වගේ අතරමැදිකරණයේ නිරත වෙච්ච මූල්‍ය ආයතන ලංකාවේ ගොඩාක් ඉන්නවා එන මේ මූල්‍ය ආයතන කියන එක අපිට ආපහු බෙදන්න පුළුවන් මූල්‍ය ආයතන බෙදන්න පුළුවන් එකක් තමයි අතරමැදි මූල්‍ය ආයතන දැන් මේ මූල්‍ය ආයතන කියන එකෙන් බෙදන්න එහෙනම් මම ඒක 1 2 1 මේ කෑල්ලේ පළවෙනි කොටස මොකක්ද ඒක මූල්‍ය අතරමැදි ආයතන මූල්‍ය අතරමැදි ආයතන ඒ වගේම මෙන්න මේ මූල්‍ය ආයතන තව විදිහකට බෙදෙනවා තව කොටසකට ඒක 1 2 2 කියලා දාන්න. ඒක මම නම් කරනවා මූල්‍ය සේවා සපයන ආයතන. මූල්‍ය සේවා සපයන ආයතන. ඊළඟට එක තව කොටසකට බෙදෙනවා 1 2 3 මූල්‍ය අධීක්ෂණ ආයතන මූල්‍ය අධීක්ෂණ ආයතන එනම් මේ බෙදීම් ටික තමයි පුළුවන් වෙන්නේ තව එකකට බෙදෙනවා 1 2 4 මහ බැංකුව කියන මධ්‍යම බැංකුව කියන එක මෙන්න මේකමයි सेंट्रल बैंक का हम तरह पोट देंट्रल बैंक मे मूल्य पद्धति प्रधान या मूल्य आयतन अरे मूल्य अत्रमधिकरणे निरतवेन आयतन अभी तव बेदान पूर्वा एक मूल्य अत्रमधि आयतन मूल्य अत्रमधि आयतन तमाइ मूल्य अत्रमधिकरणे गोडात्म निरतवेन ඊළඟ මූල්‍ය සේවා සපයන ආයතන. දැන් මූල්‍ය අතරමැදිකරණ ආයතන වලට තමයි බැංකු වෙන්නේ. නිකන් උදාහරණයක් කිව්වොත් බැංකු වෙන්නේ මූල්‍ය අතරමැදිකරණ ආයතන වල. මූල්‍ය සේවා සපයන ආයතන. මේ කට්ටිය සේවා සපයන එක එක සේවා සපයනවා. උදාහරණයක් විදියට මේ මගේ ළඟ සල්ලි තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ ඒක ආයෝජනය කරන්නනේ කොහෙන්ද කියලා. ඒතොර මේ මූල්‍ය සේවා සපයන ආයතන මංගාවට ඇවිල්ලා කියනවා ඔයාගේ සල්ලි ටික දෙන්න. අපි ඒවා ආයෝජනය කරලා ඒකේ ප්‍රතිලාභයක් ආවට පස්සේ ඒ ප්‍රතිලාභය අපි වාට දෙන්නා. හැබැයි ඒ කරපු සර්විස් එක වෙනුවෙන් ඔයාගෙන් යම්කිසි මුදලක් අපි අය කරගන්නවා. අන්න ඒ වගේ කට්ටිය තමයි මූල්‍ය සේවා සපයන ආයතන. ඒ කට්ටිය අපි වෙනුවෙන් අපිට උදව් කරනවා. ඒ උදව්ව කරලා අපිට ඒකේ ප්‍රතිලාභය ලබා දීලා කරපු උදව් වෙනුවෙන් යම්කිසි ගාණක් අය කරගන්නවා. ඒව මූල්‍ය සේවා සපයන ආයතන. ඊළඟ මූල්‍ය අධීක්ෂණ ආයතන. මූල්‍ය අධීක්ෂණ ආයතන කියන්නේ මේ දැන් ඔය මහ බැංකුව ඊට පස්සේ සුරකුම් පත්හා විනිමය කොමිෂන් සභාව රක්ෂණ දෙපාර්තමේන්තුව රක්ෂණ අධිකාරිය ඔන්න ඔය තුන තමයි මූල්‍ය අධීක්ෂණ ආයතන කියන්නේ. ඒතර මේ කට්ටිය කරන්නේ අධීක්ෂණය කරනවා. බැංකු හරියට ඒ වැඩේ කරනවද නැත්නම් බැංකු කඩන් වැටෙන්නද යන්නේ අධීක්ෂණය කරනවා. මුදල් කොච්චර අච්චු ගහනවද නේ? ඊට පස්සේ මුදල් සැපයුම කොහොමද? කොටස් වලින්ද පළ ගනුදෙනු කොහොමද ඒක හොර වැඩ වෙනවද ඊළඟට ඩොලර්ස් එකයි රුපියලයි හුවමාරු වෙන අනුපාතිකය හොඳයිද එතන මොකද්ද වෙන්නේ මේ දේවල් ගැන හොයලා බලන කට්ටියට අපි කියනවා
මූල්‍ය අධීක්ෂණ ආයතන. ඒතර මේ කට්ටිය ලාභ අරමුණු කරගන්නේ නැහැ. මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවයේ කඩන් වැටෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන නීතිමය රාමුව හදන්නේ මේ කට්ටිය. මූල්‍ය අධීක්ෂණ ආයතන. ඊළඟට මහා බැංකුව. දන්නවනේ මහා බැංකුව අපි වෙනම කතා කරා. රයිට්. එහෙනම් දැන් ආය අනුමාත්‍රකාවක් දාගන්න මූල්‍ය ආයතන කියලා. අනුමාත්‍රකාවක් දාගන්න මූල්‍ය ආයතන. मूल्य आयतन हरे दाला मेन्न मेक दागान्न आपहु मे चार्ट दाग मूल्य आयतन कीला दाला मेन्न मे विदियट देन मुलेंदाम मूल्य पद्धति एक इलाट मे मूल्य आयतन करना बेदुवे मे हेमे काम कैली कैली वेट बेदनो මුලින්ම මේක දාන්න. බක්කරි පේන්නේ නැති වචනයක් තියෙනවා නම් අහන්න. मम ग्रूप मे फोटो एक सूम कल बल लिया पुलवा मैं इलाक में हर दागे नाट अमार बेटे इलाक हर दाग
ලියලා කියන්න. හරි සර්. හරි. රයිට්. එතකොට මේක ලොකු චාට් එකක්. මේ හැම එකම කැලි කැලි වලට බෙදෙනවා. ඒකේ කොහොමද බෝඩ් එකේ දක්වන්න බෑ. මේ ඔක්කොම කරාට පස්සේ ඔයාලා කරන්න ඕනේ ලොකු අර CR පිටු ටිකක් හරි නැත්නම් half sheet පිටු ටිකක් හරි අරගෙන එකට attach කරලා, ඒ කියන්නේ zero tape ගාලා හරි මොකක් හරි විදිහකට හදලා ඔයාලා පාඩම් කරන තැන මේක ගහගන්න ලොකු බෝඩ් එකක් විදිහට. මේ හැම එකම බෙදුවට පස්සේ මම මේ කෑලි කෑලි බෙදන්නේ. මේ ඔක්කොම එකතු කරලා මම ඒකට තමයි මේ ඉලක්කම් දාලා තියෙන්නේ. ඉලක්කම් ටික විදිහට කෑලි කෑලි හරියට කම්බයින් කරලා ඔයාලා ලොකු මේ chart එකක් දාගන්න. මම ඒක අවසාන කියන්න. හරි. දැන් මේ මූල්‍ය අතරමැදි කරන ආයතන මෙන්න මේ කට්ටිය තමයි මූල්‍ය අතරමැදි කරන්නේ නිරත වෙන්නේ. අර මම කලින් කිව්වේ සල්ලි තියන අයගෙන් සල්ලි අරගෙන සල්ලි නැති අයට සල්ලි දීලා ලාභයක් උපයන්නේ මෙන්න මේ සෙට් එක විතරයි. 1 2 1. නැමෙ 121 කියන සෙට් එක විතරයි වැඩේ කරන්නේ. මේ කට්ටිය එක් කරන්නේ නැහැ. හරි. එහෙනම් යටින් ලියන්න ඔතන මේ chart එකට යටින් ලියන්න මූල්‍ය අතරමැදි කරන ආයතන මූල්‍ය අතරමැදි කරන ආයතන මූල්‍ය අතරමැදි කරන ආයතන මූල්‍ය අතරමැදි කරන්නේ නිරත වේ. මූල්‍ය අතරමැදි කරන්නේ නිරත වේ. මූල්‍ය අතරමැදි කරන ආයතන මූල්‍ය අතරමැදි කරන්නේ නිරත වේ. මූල්‍ය අතරමැදි කරන්නේ නිරත වේ. එනම් අරමුදල් අතිරික්තයක් ඇති ඒකක වලින් අරමුදල් රාශීකරණය කරගෙන අරමුදල් අතිරික්තයක් ඇති ඒකක වලින් අරමුදල් රාශීකරණය කරගෙන එකතු කර ගන්නවා. අරමුදල් රාශීකරණය කරගෙන අරමුදල් හිඟ ඒකක වලට එම අරමුදල් ණය වශයෙන් ලබා දෙමින් ලාභ ඉපීම සිදු කිරීමයි හරි. එතකොට ඒ වැඩේ කරන මූල්‍ය අතරමැදි ආයතන ආයෙ අපිට බෙදන්න පුළුවන්. එතකොට මේක ආයෙ බෙදෙනවා. හරි. ඒක 1 2 1 1 නේ 121 පළවෙනි කොටස. මේකට අපි කියනවා බැංකු කටයුතු කිරීමට අවසර ඇති ආයතන බැංකු කටයුතු කිරීමට අවසර ඇති ආයතන එක. අනිත් එක තමයි 121 දෙවනි කොටස. ඒ කියන්නේ විශ්‍රාම අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල මම විස්තර කරන්න. ඊළඟට 121 තුන්වෙනි කොටස. මේකේ තුන්වෙනි කෑල්ල
एक आप यहाँ दूंगा ना रक्षण आयतन, रक्षण आयतन ඊළඟට 121 හතරවෙනි කොටස. එයාව අපි හඳුන්වනවා ආයෝජන සමාගම්. ආයෝජන සමාගම්. හරි. ඊළඟට 121 අවසාන එක පස්වෙනි කොටස. ඒකක බාර යුනිට් ට්‍රස්ට් එක. ඒකක බාර. ඒකක බාර. ඔන්න ඔය විදියට අර මූල්‍ය අතරමැදි කරන ආයතන ආයෙ බෙදෙනවා. ඒතර බැංකු කටයුතු කිරීමට අවසර ඇති ආයතන කියන්නේ බැංකු. සරලව කිව්වොත් බැංකු. එයාලට බැංකු කටයුතු කරන්න පුළුවන්. තැන්පතු බාරගෙන කට්ටිකර ණය දීලා බැංකු කටයුතු කරන්න පුළුවන්. ඒතකොට ලංක බැංකුව DFCC එක ඊට පස්සේ සනස සමූපකාර ග්‍රාමීය බැංකු ඔය හැමදේම මේකට අයිති. ඊළඟට විශ්‍රාම අරමුදල කියන එක දන්න ඕනේ. විශ්‍රාම අරමුදලක් විශ්‍රාම ලැබෙන්නේ රාජ්‍ය සේවකින්ටනේ. රාජ්‍ය සේවකින් දැන් වැඩ කරන කාලේ යාලට විශ්‍රාම අරමුදලක් හම්බ වෙනවා. පෙන්ෂන් ගියාට පස්සේ තමයි ගන්න පුළුවන්. එතකොට එතකන් ඒ සල්ලි ටික නඩත්තු කරන අරමුදලට තමයි විශ්‍රාම අරමුදල කියන්නේ. එතකොට විශ්‍රාම අරමුදල හරි පරිස්සමින් තමයි නඩත්තු කරන්නේ. ඒවයි සල්ලි නැති වෙන්න දෙන්නේ නැහැ ලේසියෙන්. රාජ්‍ය සේවකින්ට තමයි විශ්‍රාම අරමුදල හම්බ වෙන්නේ. ඒ කට්ටියත් මූල්‍ය අතරමැදි කරන ආයතනයක්. දැන් මම රාජ්‍ය සේවකයෙක් නම් මගේ මාසික වැටුපෙන් යම්කිසි කොටසක් අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුපට යනවනේ. එතකොට ඒ විශ්‍රාම වැටුප මාස්පතා ලොකු මුදලක් එකතු වෙනවා හැමෝගෙම. ලංකාවේ ඉන්න හැමෝගෙම එකතු වෙගත්. ඒ මුදල් ණය ඉල්ලන අයට ණය දීලා ලාභයක් උපයන එක තමයි විශ්‍රාම අර මුදලත් කරන්නේ. හැබැයි ණය දෙන්නේ හැම මිනිස්සෙටම නෙමෙයි, විශ්වාසයක් තියන අයට. අපහු ඒ ණය ටික ගන්න පුළුවන් මහා පරිමාණ ආයතන වලට. ඊට පස්සේ විදේශ රාජ්‍යයන් සඳහා තමයි මේ මුදල් ණයට දෙන්නේ. ඊළඟට සේවක අර්ථ සාධක අර මුදල. ඔයාලා ප්‍රයිවට් ජොබ් එකක් කරනවා නම් ඔයාලගේ වැටුපෙන් කොටසක් සහ ඔයාලට ජොබ් එක දීපු කම්පැනි අයිතිකාරයගෙනුත් යම්කිසි මුදලක් මේකට බැර වෙනවා. දැන් මම පුද්ගලික අංශයේ රැකියාවක් මේ කරන්නේ. ඒතර මගේ වැටුපෙන් යම්කිසි ප්‍රමාණයකුත් මට රස්සාව දීපු කම්පැනි අයිතිකාරයගේ ආදායමෙන් යම්කිසි කොටසකුත් දෙකම 12%ක් දෙකේම එකතුව 12%ක් ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අර මුදලට යනවා. මගෙන් 4%ක් කැපෙනවා පඩියෙන් අයිතිකාරය ගානේ 8%ක් දානවා. ඒක ඔක්කොම 12%ක් සේවක අර්ථ සාධක අර මුදලට යනවා. ඒක ගන්න මම කම්පැනියෙන් අස්සුණාට බෑ. මට අවුරුදු දන්න විදියට මට මතක විදියට අවුරුදු 50ක් හෝ 60ක් යන්න ඕන ඒ මුදල ගන්න. එතකොට එතකන් ඒ මුදල රජයේ සතුව තියෙනවා. රජයේ account එකට තමයි මේව බැර වෙන්නේ. එතකොට මේ අරමුදල් පරිස්සමින් එක එක කටයුතු වල ආයෝජනය කරන්න ඕනේ. දැන් මේ අරමුදල් සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි ආයෝජනය කරලා තියෙන ලංකාවේ කොටස් රැඳපොලේ. එතකොට දැනට සේවක අර්ථ සාධක අරමුදල් loss එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ සල්ලි ඔක්කොම විනාශ කරලා. ලොකු පාඩුවක් තියෙනවා. බිලියන ගානක පාඩුවක් අරන් තියෙනවා කොටස් රැඳපොලේ. මේවා ආයෝජනය කරන්න ගිහිල්ලා හරියට ආයෝජනය කරගන්න බැරි වෙලා. හරි ඊළඟ රක්ෂණ ආයතන දන්නවනේ. අපි වාහනයක් ගත්තත් ගෙයක් ගත්තත් ජීවිත රක්ෂණයනේ. හැම දෙයකම රක්ෂණ තියෙනවනේ. ඒ රක්ෂණ ආයතනත් කරන්නේ මොකද්ද? අපිට එක එක ඔප්පු ඉදිරිපත් කරනවා. ඒ රක්ෂණ ඔප්පු වාහන වලට ඔප්පු දෙනවා, ගෙවල් වලට ඔප්පු දෙනවා, ජීවිත රක්ෂණ වලට ඔප්පු දෙනවා. ඒ එක එක ඔප්පු දීලා අපේ සල්ලි ටික අරගෙන අපිට කරදරයක් වුණු වෙලාවට මේ මිනිස්සු ඒ ගෙවීම් කරනවා. හැබැයි එතකන් අපෙන් එකතු කරගත්ත සල්ලි ටික ඒ කට්ටිය එක එක කට්ටියට ණය දීලා ඒ කට්ටිය ලාභයක් උපයනවා. රක්ෂණ ආයතන කරන්නේ ඒක. අපි දැන් වාහනයකට රක්ෂණයක් දැම්මට පස්සේ මාස්පතා යම්කිසි වාරිකයක් ගෙවන්න ඕන. ඒතර රක්ෂණ ආයතන ලොකු මුදලක් එකතු වෙනවනේ. ඒ මුදල රක්ෂණ ආයතන ණය ඉල්ලන ණයට ණය වශයෙන් දීලා ලාභ උපයනවා. ඒ එන ලාභෙන් තමයි අපිට අපේ වාහනේ කැඩුණොත් ක්ලේම් කරන්න. ඊළඟට ආයෝජන සමාගම්. ආයෝජන සමාගම් කියන්නේ අපේ ළඟ තියෙන සල්ලි ඒ කට්ටිය එකතු කරගන්නවා. විවිධ ආයෝජන හඳුන්වල දීලා අපේ ළඟ තියෙන සල්ලි එකතු කරගන්නවා. එකතු කරගෙන ඒ කට්ටිය ආයෝජනය කරනවා. ආයෝජනය කළ ප්‍රතිලාභයක් ආවට පස්සේ ඒ ප්‍රතිලාභේ අර ආයෝජනය කරපු මිනිස්සු අතර බෙදා හැරලා මේ කට්ටියත් ගාණක් ගන්නවා. ඒතර ඒ කට්ටියත් මූල්‍ය අතරමැදි කරන්නේ තමයි නිරත වෙන්නේ. ඒකක බාර යුනිට් ට්‍රස්ට්. ඒකක බාරක් කියන්නේ ඒ අර ආයෝජන සමාගම් වගේම දෙයක් තමයි. මෙතනදී
ඒකක භාරයක් කියන්නේ යම්කිසි ආයතනයක් කියලා ගන්න. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් සිංගර් එකේ ඒකක භාරයක් තියෙනවා කියලා හිතන්නකෝ සිංගර් කම්පැනි. ඒතර සිංගර් කම්පැනි එක කරන්නේ තියෙනවා සිංගර් ෆයිනෑන්ස් එක තියෙනවා. ඒ කට්ටිය කරන්නේ මේ එක එක මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගන්නවා. මේ ඒකක භාරය අඳුන් වල දීලා මිනිස්සු ගාව තියෙන සල්ලි ටික එකතු කරගෙන ඒ කට්ටිය ආයෝජනය කළා ඒකෙන් ප්‍රතිලාභ අරගෙන ඒ ප්‍රතිලාභේ අර සල්ලි දීපු මිනිස්සුන්ට බෙදලා දෙනවා. මම මේක කියන්නම් මම ඒකක භාරයක් දාප එකක් තියෙනවා. මම ඒක පෙන්නලා කියන්නම් ඉස්සරහට. හරි. ඔන්න ඔය විදිහට තමයි මූල්‍ය අතරමැදි කරන ආයතන ටික මෙහෙම විදිගෙන යන්නේ. එතකොට මේ chart එක ආයෙ දාන්න ඕනේ නැහැ මුලින්ලා. මූල්‍ය අතරමැදි කරන ආයතන කියලා ලියලා 1 2 1 කියලා මූල්‍ය අතරමැදි කරන කියලා ආයතන ලියාගෙන ඒක මේ විදිහට කොටස් වලට බෙදන්න. ඒතර මේව මුකුත් දාන්න ඕනේ නැහැ. මේ ඉලක්කම දාලා මූල්‍ය අතරමැදි ආයතන කියලා මැදින් ලියාගෙන ඒක ආයෙ කොටස් වලට බෙදන්න. මං කියපේක තේරුණා අදහන්සි කරන්න ඕනද? ඔව් සර්. මේක පත්තුකාවක් විදිහට මැදින් දාගෙන මෙන්න මේ වගේ මෙහෙම කොටස් වලට බෙදන්න. හරි සර්. හරි. රයිට්. එතකොට මෙන්න මේ 1211 බැංකු කටයුතු කිරීමට අවසර ඇති ආයතන කියන එක විතරක් ආයේ බෙදෙනවා. විතර තේරෙන්නේ නැති මේක මට කවදාවත් එක බෝඩ් එකක ඇඳලා පෙන්නන්න බෑ. මේ එකක් දුන්නත් බෑ. කියුට් එකනොත් බෑ. හරි. එතන මම මේ ටික මකලා මෙතන නතර දානවා මේ
බැංකු කටයුතු කරන්න අවසර තියෙන ආයතන. ඔයාලා මේක මැදින් ලියාගන්න. බැංකු කටයුතු කරන්න බැංකු කටයුතු කිරීමට අවසර ඇති ආයතන. ඒක තමයි මේ බෙදන්න හදන්නේ. ඒක බෙදනවා කොටස් කීපයකට. හරි ඒක මෙතනින් එහාට ඒක රිදීමක් නැති හින්දා මම එතනට ඉලක්කම් දාන්නේ නිකන් බෙදලා දාන්න. එකක් තමයි වාණිජ බැංකු බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍ර ලාභී වාණිජ බැංකු උදාහරණයකුත් දාන්නම් BOC එක හරි බලපත්‍ර ලාභී වාණිජ බැංකු බැංකු කටයුතු කරන්න අවසර තියෙන ආයතන තමයි මේ බෙදන්නේ අනිත් එක තමයි බලපත්‍ර ලාභී විශේෂිත බැංකු මේක තමයි අපි අර බදාද කරේ මුදල් සැපියුම මුදල් සැපියුමේ අර අවසානට කරේ මූල්‍ය සමස්තයම් 4 ඒක LSB කියලා ගත්තේ ලයිසන් ස්පෙෂලික් බැංක්ස් කියලා එහෙනම් මේ බලපත්‍ර ලාභී විශේෂිත බැංකු කියන එක. ඉතින් ඒකට උදාහරණ තමයි DFCC බැංකුව ඊළඟට ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB එක ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඊළඟට ගන්න පුළුවන් අපිට ප්‍රාදේශීය සංවර්ධන බැංකු රුහුණු රජරට ඒ වගේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ප්‍රාදේශීය සංවර්ධන බැංකු ඒක ගන්න පුළුවන් ඊළඟට සනස සංවර්ධන බැංකුව සනස සංවර්ධන බැංකුව සනස නෙමෙයි සනස සංවර්ධන බැංකුව සනස බැංකුව ගොඩක් තියෙනවා සනස සංවර්ධන බැංකුව ඊළඟට බෙදන්න පුළුවන් මේ බැංකු කටයුතු කරන ආයතන බලපත්‍රලාභී වාණිජ බැංකුව බලපත්‍රලාභී විශේෂිත බැංකු ඊළඟට ලියාපදිංචි මූල්‍ය සමාගම් ලියාපදිංචි මූල්‍ය සමාගම් දැන් මේවට නම් උදාහරණ නැහැ ලියාපදිංචි මූල්‍ය සමාගම් ලංකාවේ ගොඩක් තියෙනවා අපිටත් ඕන නම් ප්‍රාග්ධනයක් තියෙනවා නම් කීප දෙනෙක් එකතු වෙලා සමාගම පිහිටවලා අර බැංකු කටයුතු කරන්න පුළුවන් ලියාපදිංචි වෙලා ඊළඟට සමූපකාර ග්‍රාමීය බැංකු සමූපකාර ග්‍රාමීය බැංකු මේ ඔක්කොම බැංකු හැබැයි වෙන වෙනම තමයි දාන්නේ විශේෂ හේතු හින්දා මම ඒ හේතු කියන්නේ බලපත්‍ර සමූපකාර ග්‍රාමීය බැංකු ඊළඟ එක තමයි සනස 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 කියන එකේ දිගුනම තමයි සතසුරුවන් ණය දෙන සමිතිය සතසුරුවන් ණය දෙන සමිතිය සනස කියලා කැටියෙන් කියනවා ඊළඟ කල්බදු කල්බදු ඔන්න ඔහොම බැංකු කටයුතු කරන ආයතනත් අපිට බෙදන්න පුළුවන් නා ඒකත් ඔය විදිහට බෙදා ගන්න මාතෘකාව දාගන්න ඔය බෙදීම් ඔක්කොම පුළුවන් වෙන්න ඕන එක්සෑම් එකේ මොන බෙදීම හයිද කියලා මම දන්නෙත් නෑ
හරි සර්. හරි. right. එතකොට මෙන්න මේකේ වෙනස්කම් ටික දැනගන්න ඕනේ. මම මේකට නෝට් එක දෙන්නම්. නිකන් අහන්න. බලපත්‍රලාභී වාණිජ බැංකු. බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නේ BOC එක සම්පත් එක පීපර්ස් එක නේ ඒ වගේ බැංකු. කමර්ෂල් එක. එතකොට මේවා බලන්න මේවත් බැංකු. මෙතනක් තියෙන බැංකු. හැබැයි මේ පැත්ත විතරක් වෙනස් කරලා තියෙනවා යම්කිසි හේතුවක් හින්දා. බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නේ බැංකු හැම එකක්ම බලපත්‍රලාභී වාණිජ බැංකු නෙමෙයි. මෙතන කියන්නේ කමර්ෂල් බැංක්ස් කියන එක. ඔක්කොම බැංකු වාණිජ බැංකු නෙමෙයි ලංකාවේ තියෙන. බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වෙන්න නම් කාරණා කීපයක් වෙන්න ඕන. එකක් මේ පැත්තට වැටෙන බැංකු වලට අර අපි කියපු තැන්පතු වර්ග තුනම බාර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඉල්ලුම් තැන්පතු, චෙක්පත් කියන එක, ඉතුරුම් තැන්පතු අපි ගිහිල්ලා බැංකුවේ සල්ලිදාන සාමාන්‍ය විදිහට ඒක ස්ථාවර තැන්පතු ෆික්ස් ඩිපොසිට් එක ඒ තුනම බාර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක එක ලක්ෂණයක් මේ පැත්තට එන්න නම්. අනිත් ලක්ෂණය තමයි ඔයාලා මේ මේ දවස්වල අහලා ඇති මේ පිටරට ඉන්න මිනිස්සුන්ට අපේ ලංකාවේ කට්ටිය පිටරට ගිහලා ජොබ් කරනවනේ. එයාලට පුළුවන් ඩොලර්ස් වලින් ලංකාවේ බැංකුවක account එකක් ආරම්භ කරන්න. මේ මේ ළඟදී ගොඩාක් කතාවට ලක් වෙච්ච දෙයනේ. ඒ ඒ සල්ලි රුපියල් බවට හරව ගන්නවා කියලා ඩොලර්ස් නැති හින්දා ලංකාවේ. එහෙම හරවන්න බෑ නීතිමය අවසර නැහැ. නමුත් හරවලා තිබ්බා. ඒතකොට පිටරට ඉන්න ලංකාවේ අයට පුළුවන් ඩොලර්ස් වලින් account එකක් ආරම්භ කරන්න. එතකොට එයාල සල්ලි deposit කරන ඩොලර්ස් වලින් එයාලට පොඩි එන්නේ ඩොලර්ස් වලින් ඒක ගොඩක් ලාභයි. මොකද ඩොලර්ස් එක යගේ එන්නේ ඉන්න ඉහළ යනෝනේ රුපියලට සාපේක්ෂව. ඒතර ලොකු ප්‍රමාණයක් අනාගතයේදී ගන්න පුළුවන්. ඒ වැඩේ අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් අපිටත් කියන්න පුළුවන් ගිහිල්ලා මේ ඩොලර්ස් වලින් account එක හදලා දෙන්න කියලා. එතකොට ඒ ඩොලර්ස් දාන්න කවුරුහරි අපේ කෙනෙක් පිටරට ඉන්නවා. එයා අපේ account එකට ඩොලර්ස් එවනවා නම් අපිට ඩොලර්ස් වලින් account එකක් තියාගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. මොකද ඩොලර්ස් එකේ වටිනාකම දැන් තිබ්බේ 200නේ. ඔක 400ට ගියා. එතකොට අපි අලුතින් මුදල් දැම්මේ නැහැ නේ. හිතන්න අපේ account එකේ තිබ්බ ඩොලර්ස් 1යි. ඩොලර්ස් 1යි. ඒක රුපියල් බවට පරිවර්තනය කරොත් 200යි. හැබැයි ඒ ඩොලර්ස් එක කාලයක් තිබ්බොම මාසයක් දෙකක් වගේ ගියාට පස්සේ මේක 400ට ගියා ඩොලර්ස් එක. එතකොට ඒ මාසෙදී ඒ ඩොලර්ස් එක අපි රුපියල් බවට පරිවර්තනය කරගත්තොත් නිකම්ම 400ක් වෙනවා. දැන් අපි රුපියල් account එකක් තියාගෙන හිටියොත් ඔය වැඩේ වෙන්නේ නැහැ නේ. අපේ ගිණුම ඩබල් වෙන්නේ නැහැ නේ අපි සල්ලි දාන්න නැතුව. මේකේ පොලියක් මුකුත්ම නැතුව වුණත් අපේ account එක ඩබල් කරගන්න පුළුවන්. ඒකින්ද මේ මේ වගේ account එකක් ආරම්භ කරගන්න ඕන නම් ගොඩක් වාසි කවුරු හරි රට ඉන්නව නම් අඳුරන එක්කනේ එයා ඔයාට සල්ලි එවන්න කැමති නම් ඩොලර්ස් වලින් account එකක් ආරම්භ කරන්න පුළුවන් ඔයාගේ නමට. ඒතර එයාට කියන්න සල්ලි දාන්න. හරි. එතකොට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් කරනනම් කාරණා දෙකක් වෙන්න ඕන. එකක් අර තැන්පතු වර්ග තුනම බාර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. අනිත් එක විදේශ විවහාර මුදල් වලින් පිටරට මුදල් වලින් විදේශ විවහාර මුදල් වලින් තැන්පතු පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙන්න ඕන. එතකොට ඒ හැකියාව මේකට නෑ. බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට නෑ. DFCC එක NSB එක ප්‍රාදේශීය සංවර්ධන බැංකු සනස සංවර්ධන බැංකු මේ බැංකු ගත්තට පස්සේ අර තැන්පතු වර්ග තුනෙන් එක තැන්පතුවක් මේ කටියට තියාගන්න බෑ. මොකක්ද ඒ තැන්පතුව? ඉල්ලුම් තැන්පතු, චෙක්පත්. චෙක්පත් වලින් ගනුදෙනු කරන්න බෑ. දැන් ඔයාලට මේව පේනවා ඇති. ප්‍රාදේශීය සංවර්ධන බැංකු සනස වගේ නම් දැක්කට පස්සේ සනස සංවර්ධන බැංකු වගේ නම් දැක්කට පස්සේ යාල චෙක්පත් වලින් ගනුදෙනු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒකක්. අනිත් එක තමයි මේ කට්ටියට බෑ විදේශීය විවහාර මුදල් වලින් මුදල් තැන්පතු පවත්වාගෙන යන්න. දැන් මේ කට්ටිය ඔය වැඩේ කරා. නමුත් බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට බෑ ඩොලර්ස් වලින් account පවත්වාගෙන යන්න. හරි? ඒක තමයි විශේෂත්වය. මේ පැත්තේ ඉන්න අයට තැන්පතු වර්ග තුනම බාර ගන්නත් පුළුවන්. ඩොලර්ස් වලින් ඕන නම් account ආරම්භ කරන්නත් පුළුවන්. හැබැයි මේ කට්ටිය පැත්තේ ඉන්න අයට මේ පැත්තේ ඉන්න අයට ඉල්ලුම් තැන්පතු බාර ගන්න බෑ, චෙක්පත් බාර ගන්න බෑ. ඒ වගේම ඩොලර්ස් වලින් ඩොලර්ස්, යුරෝ, යෙන් ඔය වගේ පිටරට මුදල් වලින් account පවත්වාගෙන යන්නත් බෑ. right. ලියාපදිංචි මූල්‍ය සමාගම් කියන ලොකු දෙයක් නෙමෙයි. අපිට කට්ටිය එකතු කරලා ලියාපදිංචි මූල්‍ය සමාගමක් පටන් ගන්න පුළුවන්. මේ වගේ ලියාපදිංචි මූල්‍ය සමාගම් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේ කට්ටිය කරන්නේ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. සල්ලි ගන්නේ මාස 3 ඉඳන් මාස 60 දක්වා. මාස 60ක් කියන්නේ අවුරුද්දේ මාස 12යිනේ. ඒතර අවුරුදු 5ක්.
මාස 3 ඉඳන් අවුරුදු 5ක් දක්වා තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න. ඒ කියන්නේ මේ ව්‍යාපාරික මූල්‍ය සමාගම් කරන්නේ හංසිකෙන් ගන්නවා රුපියල් ලක්ෂයක්. අරගෙන ඒ ලක්ෂය ආපහු දෙන්නේ එක්ක මාස 3කින්. ඊට කලින් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අවුරුදු 5කින්. මාස 3යි අවුරුදු 5යි අතර කාලේ විතරයි මේ කට්ටිය ගත්ත මුදල ආපහු දෙන්නේ. මාස 3ට කලින් දෙන්නත් බෑ. අවුරුදු 5කට වඩා වැඩි කාලයක් මේ මුදල් තියාගන්නත් බෑ ළං. ලියාපදිංචි මූල්‍ය සමාගම් කරන්නේ ඒක මාස 3යි අවුරුදු 5යි අතර කාලෙක මිනිස්සුන්ගේ සල්ලි අරන් ඒ සල්ලි ටික ආපහු දෙනවා පොලියත් එක්ක ලියාපදිංචි මූල්‍ය සමාගම්. ඊළඟට සමූපකාර ග්‍රාමීය බැංකුව. ග්‍රාමීය බැංකු ඕන තරම් දැකලා ඇති. මේ සමූපකාර දැකලා ඇති ඔයාලා. සමූපකාර කියන්නේ පුළුල් පද්ධතියක්. ඒක සමූපකාර ග්‍රාමීය බැංකු තියෙනවා. ඔයාලා පැත්තේ අනිවාර්යෙන් ඇති. ඊළඟට සමූපකාරේ අවමංගල ශාලා තියෙනවා නේ. ඊළඟට සමූපකාරය තියෙනවා කෝප් සිටි තියෙනවා. මිනි කෝප් සිටි ඔය ෆුඩ් සිටි ෆුඩ් සිටි වගේ පොඩි මිනි කෝප් සිටි තියෙනවා. ඊළඟට සමහර සමූපකාරවල ෂෙඩ් තියෙනවා. සමහර ඒවායි බස් තියෙනවා. සමහර ඒවායි පොල් තෙල් හදන ආයතන තියෙනවා. සමහර ඒවායි ඔයිල් මාට් තියෙනවා. නේ ඔය වගේ ගොඩාක් දේවල් මේ සමූපකාරය ඇතුලේ තියෙනවා. සමහර සමූපකාරවල කමියුනිකේෂන් තියෙනවා. සමහර සමූපකාරවල චැනලින් සෙන්ටර් තියෙනවා. දැන් මම ඔයාලා වගේ ලෙවල් කරලා ජොබ් එක කරේ පළවෙනි මගේ ජොබ් එක සමූපකාරය. ඒත් අපේ සමූපකාර තිබ්බා ග්‍රාමීය බැංකු 1300 ගානක්. ඒ කඹුරු පිටියේ සමූපකාර බැංකුවට ඒ සමූපකාරට අයිති ග්‍රාමීය බැංකුව 1300 ගානක් මට මතක විදිහට තිබ්බා. ප්‍රධාන කෝප් සිටියක් තිබ්බා. මිනි කෝප් සිටි තිබ්බා. ඒ වගේම තොග විකුරන්න පුළුවන් ගබඩාවක් තිබ්බා. ඊට පස්සේ ෂෙඩ් එකක් තියෙනවා අපිට. ඊළඟට ඔයිල් මාට් එකක් තියෙනවා. ඊළඟට චැනලින් සෙන්ටර් එකක් තියෙනවා. ඊට පස්සේ කමියුනිකේෂන් එකක් තියෙනවා. බයික් විකුණන සේල් එකක් තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. සමහර කට්ටියන්ට බස් තියෙනවා. ඒ වගේ එක එක සමූපකාර දැන් එක එක පැති ගත්තොත් සමූපකාර එක එක නම් වලින් තියෙන්නේ. දැන් අඹුරු පිටියේ එක වගේ නෙමෙයි බෙලියත් එක. බෙලියත් එක වගේ නෙමෙයි කොටපොලේ. කොටපොල වගේ එක නෙමෙයි මහර එක. ඒ වගේ එක එක වෙනස්. එක එක සමූපකාර වල එක එක පහසුකම් තියෙනවා. ඒතර මේ සමූපකාර තියෙන විශේෂත්වය තමයි සමූපකාර තියෙන සියලුම ගොඩනැගිලි සහ සියලුම වාහන අයිති රජයට. ඒ කියන්නේ ගොඩනැගිල්ල හදලා දෙන්නේ රජයෙන්, වාහනේ ගන්න නීතිමය අවසර දෙන්නේ රජයෙන්, ඔක්කොම කරන්නේ රජයෙන්. හැබැයි පඩි ගෙවන්නේ රජයෙන් නෙමෙයි. පඩි ගෙවන්නේ පුද්ගලික අංශයෙන්. ඒ කියන්නේ ඒක මෙහෙවන්නේ පුද්ගලික අංශයෙන්. දැන් උදාහරණයක් විදිහට අපේ සමූපකාරයේ ගොඩනැගිලි ටික වාහන ටික ඔක්කොම රජයෙන්. හැබැයි ඒකේ ඉන්න සියලුම නිලධාරීන්ට පඩි ගෙවන්නේ අර කම්පැනි උපයන සමූපකාර උපයන ලාභෙන්. ඒකට රජය මැදිහත් වෙලා මේ පඩි ගෙවීමක් කරන්නේ නැහැ. වැටුප් ගෙවීමක් කරන්නේ නැහැ. හැබැයි රජය මාස 3කට සැරයක් වගේ ඇවිල්ලා අධීක්ෂණය කරනවා. මේ කට්ටිය හරියට කරනවද දසා කනවදනේ. ඒව චෙක් කරනවා. ඒ වගේ වෙලාවක දසා කනවා කියලා අහුනොත් අනිවාර්යෙන් හිරේ. ඒව හරියට බලනවා. වාහනයක් කැඩුනොත් කැඩුනේ ඇයි? කොහෙද හැප්පුනේ? කාගේද වැරද්ද? ඔක්කොම චෙක් කරනවා රජයෙන් ඇවිල්ලා. එතකොට මේ මේකේ තියෙන අනිත් වාසිය තමයි ඉතින් මේක අර පවුල ව්‍යාපාරයක් වගේ. මට කම්පැනි ඉහළ තනතුරකට යන්න පුළුවන් නම් මට කැමති එක්කෙනෙක්ව ඉන්ටර්වයුව කරලා ගන්න පුළුවන්. නේ අර රජේ වගේ වේකන්සි දදා එහෙම ඉන්න ඕනේ නැහැ. අඳුරන කමර උනක් ගන්න පුළුවන්. හරි. එතකොට සමූපකාර ග්‍රාමීය බැංකුවේ තියෙන විශේෂත්වය තමයි ග්‍රාමීය බැංකු සාමාජිකයන්ගෙන් සහ සාමාජිකයන් නොවන දෙගොල්ලන්ගෙන්ම සල්ලි අරගෙන සාමාජිකයන්ට තමයි ණය දෙන්නේ. දැන් සමූපකාරයේ ග්‍රාමීය බැංකුවෙන් අපි ණයක් ගන්නව නම් අපි සාමාජික වෙන්න ඕනේ. සාමාජික වෙච්ච අයට තමයි සාමාජික මුදල ගෙවලා සමාජිකත්වයේ ගත්ත අයට තමයි ණය දෙන්නේ. හැබැයි ග්‍රාමීය බැංකුවට පුළුවන් සාමාජික අයගෙනුයි සාමාජික නොවන අයගෙනුයි දෙගොල්ලන්ගෙම සල්ලි අරගන්න. සල්ලි අරගත්තට ණය දෙන්න හැකියාව තියෙන්නේ අර සාමාජික අයට විතරයි. අනිත් අයට තමන්ගේ සල්ලි දාලා අපෝ ඒ සල්ලි ගන්න පුළුවන්. ණය ගන්න බෑ. ඊළඟට සනස සකසුරුවන් ණය දෙන සමිතිය. මේ කට්ටියට සල්ලි ගන්නත් පුළුවන් සාමාජිකයන්ගෙන් විතරයි. සල්ලි දෙන්නත් පුළුවන් සාමාජිකයන්ට විතරයි. සල්ලි ගන්නෙත් සාමාජික අයගෙන්, සනසේ සාමාජිකයන්ගෙන් තමයි සල්ලි එක එක තැන්පතු වර්ග අඳුන්වල දීලා ගන්නෙ. ඒ වගේම
ඒ ණය දෙන්නේ සමාජිකයන්ට විතරයි. මේ කට්ටිය සල්ලි ගන්නවා සමාජික සමාජික නොවන දෙගොල්ලොන්ගින් සමූපකාරය. ණය දෙන්නේ සමාජිකයන්ට විතරයි. මේ කට්ටිය ගන්නෙත් දෙන්නේ දෙකම කරන්නේ සමාජිකයන්ට විතරයි. මේ කට්ටියන්ටත් අර පිටරට මුදල් වලින් accounts පවත්වාගෙන යන්න බෑ. ඒ හැකියාව තියෙන්නේ මෙයාට විතරයි. වෙන කිසිම කට්ටියකට බෑ. ඊළඟට කල්බදු සමාගම්. කල්බදු සමාගම් ගොඩක්ම මේ කල්බදු සමාගම් වෙනමක් තියෙනවා. නමුත් ගොඩක් කල්බදු සමාගම් වාණිජ බැංකුම තමයි කල්බදු වැඩේ කරන්නේ. කල්බදු කියන්නේ කල්පවතින ප්‍රාග්ධන වත්කම් මිලදී ගන්න මුදල් ලබා දෙනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට මේ මට ට්‍රැක්ටරයක් ගන්න ඕන. මගේ කුඹුරේ වැඩ කරන්න මට ට්‍රැක්ටරයක් ගන්න ඕන. හැබැයි ට්‍රැක්ටරයක් ගන්න මට සල්ලි නැහැ. ඉතින් මට පුළුවන් මේ වගේ කල්බදු සමාගමකට ගිහිල්ලා කියන්න මට ට්‍රැක්ටරයක් ගන්න ඕන. හැබැයි සල්ලි නැහැ. ඉතින් කල්බදු සමාගම මට ට්‍රැක්ටරයක් අරන් දෙනවා. හැබැයි අරන් දෙන්නේ මගේ නමට නෙමෙයි ඒ කට්ටියගේ නමට. ඒ කට්ටියගේ නමට ඒ කට්ටිය සල්ලි ගෙවලා ට්‍රැක්ටරයගෙන ට්‍රැක්ටරේ මට දෙනවා. ඇග්‍රීමන්ට් එක අරගෙන ඇග්‍රීමන්ට් එකම සයින් කරලා මට ට්‍රැක්ටරය දෙනවා. ඒ ට්‍රැක්ටරය මට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මාස්පතා වාරික වශයෙන් අර ට්‍රැක්ටරේ ගාන පොඩ පොඩ ගෙවලා දාන්න ඕන මේ කට්ටියට. එතකොට ට්‍රැක්ටරේ ගාන අපි හිතමු ලක්ෂ 10ක් කියලා. ඒ ලක්ෂ 10යි මේ කට්ටිය නිකම්ම ලක්ෂ 10 විතරක් අය කරගන්නේ නැහැ නේ. පොලියකුත් අය කරගන්න ඕනේ. ඒ පොලියයි දෙකම ගෙව්වට පස්සේ අර ට්‍රැක්ටරේ නීත්‍යානුකූල වටිනාකම නීත්‍යානුකූල හිමිකම මගේ නමට හරවලා දෙනවා. එතකම්ම තියෙන්නේ මේ කට්ටියගේ නමට. මං හිතර මං කියපු දේ තේරෙන්නේ නැති කියලා. අපිට මොනවා හරි දෙයක් ගන්න ඕන නම් මොනවා හරි දෙයක් කියන්නේ ෆෝන් එකක් වගේ දෙයක් නෙමෙයි. කල්පවතින ප්‍රාග්ධන උපකරණ. හරි මැෂින් ඔය වගේ දේවල් ගන්න ඕන නම් ලොරියක් වගේ දෙයක් ගන්න ඕන නම් අපිට ගිහිල්ලා කියන්න තියෙන්නේ මේ කට්ටියගේ නමට අරන් දෙනවා. අරන් දුන්නට පස්සේ අපිට මාස්පතා ටික ටික ගෙවන් යන්න තියෙන්නේ. පොලියත් එක්ක ඔක්කොම ගෙවුවට පස්සේ මේ කට්ටිය අපේ නමට අර වාහනේ හරවලා දෙනවා. හැබැයි ඒ අතරතුර අපේ වාහනේ කැඩුනොත් හැප්පුණොත් ඒවා අපි වග කියනවා. රයිට්. ඔන්න ඔබ තමයි බැංකු කටයුතු කරන ආයතන සෙට් එක. රයිට්. දැන් අපි මේ බෙදුවේ තැන්පතු බාර ගන්න ආයතන. ඊට පස්සේ විශ්‍රාම අරමුදල රක්ෂණ සමාගම් ආයෝජන සමාගම් ඒවා අපි බෙදන්නේ නැහැ. හරි ඊළඟට අපි ඔය බෙදන් ගියේ අතරමැදි මූල්‍ය ආයතන කියන එක. ඊළඟට අපිට තියෙන්නේ මූල්‍ය සේවා සපයන ආයතන නේ. මූල්‍ය සේවා සපයන ආයතන මට ඒකේ නම්බර් එක කියන්න. මූල්‍ය සේවා සපයන ආයතන වල මේකනේ 1 2 1 1 2 2ද? ඔව් සර්. හරි ඔන්න 1 1 1 2 1 ඉවරයි. ඒක ඉවරයි. දැන් තියෙන්නේ 1 2 2. ඒ කියන්නේ මූල්‍ය සේවා සපයන ආයතන. මූල්‍ය සේවා සපයන ආයතන. මෙන්න මේ මූල්‍ය සේවා සපයන ආයතන ප්‍රධාන වශයෙන් කොටස් හතරකට ගන්නවා. මේවත් ඊට පස්සේ ආයේ බෙදීමක් නැති හින්දා මම ඉලක්කම් දාන්නේ නැහැ. පළවෙනි එක තමයි වණික් බැංකු. වාණිජ බැංකු නෙමෙයි වණික්. වණික් බැංකු. වණික් බැංකු. වණික් බැංකු. ඊළඟට තමයි අරමුදල් කළමනාකරණ ආයතන. අරමුදල් කළමනාකරණ ආයතන. ඊළඟට මූල්‍ය තරවකාර ආයතන බ්‍රෝකර්ස්ලා. මූල්‍ය තරවකාර ආයතන. ඊළඟට අවසාන එක තමයි ආණ්ඩුවේ සුරකුම්පත් පිළිබඳ ආණ්ඩුවේ සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳුන්. ප්‍රාථමික වෙළඳුන්. රයිට්. එහෙනම් මූල්‍ය සේවා කියලා මේ වගේ මැදින් මාතෘකාව දාගෙන මේ විදිහට කොටස් හතරකට බෙදා ගන්න. ඒ වෙන් මුකුත් ලියන්න දෙයක් නැහැ. පස්සේ යටින් අපි ලියමු ලියන්න ඕනේ මේක දාගන්න.
හරි සර්. හරි. දැන් මේ මූල්‍ය සේවා සපයන ආයතන නමින්ම තේරෙනවනේ. මූල්‍ය සේවා සපයන ආයතන කරන්නේ මූල්‍ය සේවා සපයන එක. ඒ කියන්නේ මිනිස්සුන්ට හරි බැංකු වලට හරි නැත්නම් වෙන කාට හරි අවශ්‍ය කරන සේවා සැපීමක් තමයි මේකෙන් කරන්නේ. එතන මුලින්ම තියෙනවා වණික් බැංකු. වණික් බැංකු කියන්නේ මේ කට්ටිය කරන්නේ සේවාවක් මූල්‍ය සේවාවක් සපයන එකක්. මේ කට්ටිය කරන්නේ උදාහරණයක් විදිහට ආයෝජන උපදෙස් දෙනවා. දැන් අපි දන්නේ නැත් අපේ ළඟ සල්ලි තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද ਉਹ ආයෝජනය කරන්න ඕන කියලා. එතන මේ කට්ටිය උපදෙස් දෙනවා. මෙන්න මේ වෙළඳපොලේ ගිහිල්ලා ආයෝජනය කරන්න. මෙන්න මේ වගේ උපකරණයක ආයෝජනය කරන්න. මෙන්න මේ කාලය ආයෝජනය කරන්න. මෙන්න මේ වගේ ඇනලයිස් ටිකක් බලන්න. ඒ වගේ උපදෙස් දෙනවා. වණික් බැංකු කරන්නේම උපදෙස් දෙන එක. ආයෝජන උපදෙස් දෙනවා. එහෙම නැත්නම් ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා. ශක්්‍යතා අධ්‍යයනයක් කියන්නේ මේ දැන් කාට හරි ණය දෙන්න ඕන නම් ඒ ණය දෙන මිනිස්සෙර ණය ගත්තට පස්සේ ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද කියලා අධ්‍යයනය කරන්නේ මේ කට්ටිය. දැන් උදාහරණයක් විදියට වාණිජ බැංකුවකට ලංකා බැංකුවට ඕන 500ට කෝටි 5ක ණයක් දෙන්න. එතකොට ලංකා බැංකුවට බැහැ මේ හංසිගේ පස්සේ මිදගෙන හංසිට මේ කෝටි 5 ගත්තට පස්සේ ණය ගෙවන්න හැකියාවක් තියෙනවද කියලා හොයලා බලන්න. වාණිජ බැංකුව වණික් බැංකුව වලට කියනවා මෙන්න මේ පුද්ගලයාට මම ණයක් දෙන්න ඉන්නේ මෙයාගේ ශක්්‍යතා අධ්‍යයනයක් කරලා මට දෙන්න කියලා. එතකොට මේ කට්ටිය චෙක් කරලා බලනවා හංසිගේ වැටුප කීයද, ආර්ථික තත්ත්වය කොහොමද, මීට කලින් වෙනත් තැන් වලින් ණය අරන් තියෙනවද, ඒ හැමදේම චෙක් කරලා ශක්්‍යතා අධ්‍යයනයක් කරලා බැංකුවට දැනුම් දෙනවා මෙයාට ණය ගිවීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියලා. අන්න ඒ වගේ දේවල් තමයි වණික් බැංකුව වලින් කරන්නේ. ආයෝජන උපදෙස් දෙනවා, ඒ වගේම එක එක ණය සංවිධානය කිරීම, ශක්්‍යතා අධ්‍යයනය කිරීම වගේ නිකුතු කළමනාකරණ සේවාවගේ එක එක සේවා තමයි මේ කට්ටිය කරන්නේ. ඒතර මේවා ගැන මුකුත් අහන්නේ නැහැ ඔයාලා. ඊළඟට අරමුදල් කළමනාකරණ ආයතන. අරමුදල් කළමනාකරණ ආයතන කියන්නේ මේ කට්ටිය කරන්නේ අපේ සල්ලි ටික අරගෙන අපි වෙනුවෙන් ඉන්වෙස්ට් කරනවා. ආයෝජනය කරනවා. දැන් අපිට ඕන නම් පුළුවන් පොටස් වෙළඳපළේ ගිහිල්ලා ආයෝජනය කරන්න අපිම. හැබැයි අපිට දැනුමක් නැත්තම් පොටස් වෙළඳපළේ කොහෙද ආයෝජනය කරන්න ඕන මොන වගේ දේවල්ද බලන්න ඕනි ඒ දේවල් ගැන දැනුමක් නැත්තම් අපිට පුළුවන් අපේ සල්ලි ටික ගිහිල්ලා අරමුදල් කළමනාකරණ ආයතනයකට දෙන්න. ඒතර ඒ කට්ටිය අපි වෙනුවෙන් ආයෝජනය කරනවා. ආයෝජනය කරලා ඒකේ ප්‍රතිලාභය ආවට පස්සේ ඒ ප්‍රතිලාභය හැමම අපිට දෙනවා. හැබැයි ඒ කට්ටිය වගකීමක් බාරගන්නේ නැහැ. උදාහරණයක් විදිහට මං ගාව තියෙන කෝටි 5ක් මං අරමුදල් කළමනාකරණ ආයතනයට ගිහින් දුන්නට පස්සේ ඒ කෝටි 5 ඒ කට්ටිය කොටස් වෙළඳපළේ ආයෝජනය කරනවා. ආයෝජනය කළා ඒ කට්ටිය හිතන්න ගත්ත කියලා වරාය නගරේ කොටස් අපි බිල් එක කියලා කියන්නේ වරාය නගරේ කොටස් ස්පෝට් සිටි එකේ අරගෙන රුපියල් 10ට ගත්තේ කොටසක් ඔය කොටස බහිනව රුපියල් 4ට දැන් රුපියල් 6ක පාඩුවන්නේ එක කොටසකින් ඒ වගේ අර මගේ මුදලෙන් ගත්ත කොටස් ටික ඔක්කොගෙන් පාඩු එහෙම පාඩුවක් වුණා කියලා මේ කට්ටිය වගකීම බාරගන්නේ නැහැ ඒක තමයි තියෙන විශේෂත්වය ඒ වගේම සර්විස් එක කරලා දුන්නට ඒ කට්ටිය යම්කිසි ගාස්තුවක් අය කරනවා මේ කට්ටිය සේවාවක් සපයන්නේ අපිට දැනුම නැහැ අපි වෙනුවෙන් මේ කට්ටිය ආයෝජනය කරනවා හැබැයි වගකීම ගන්නෙ නැහැ ආයෝජනය කරලා ඒකේ ප්‍රතිලාභයක් ආවොත් අපිට ලබා දෙනවා හැබැයි ඒ සර්විස් එක වෙනුනොත් යම්කිසි ගාස්තුවක් අය කරනවා දැන් මෙතන පාඩුවක් වුණොත් මේ කට්ටිය වගකීම් බාර ගන්නෑ කියන්නේ පාඩුවක් හැමතිස්සෙ වෙනවා කියන එක නෙමෙයි මේ කට්ටිය ගොඩක් එක්ස්පර්ට්ලා අපිට වඩා හොඳ දැනුමක් තියෙනවා ලේසියෙන් පාඩුවක් වෙන්නේ නැහැ ඊළඟ මූල්‍ය තරවකාර ආයතන කියන්නේ බ්‍රෝකර්ස්ලා. හරි බ්‍රෝකර් කෙනෙක් කෙනෙක් දන්නවනේ. එයා කරන්නේ හැමතිස්සෙම අතරමැදියෙක් වැඩක්. අපි වාහනයක් ගන්න ගියොත් ගන්න මමයි විකුණන එක්කෙනායි සම්බන්ධීකරණය කරන්නේ බ්‍රෝකර් කෙනෙක්. එතකොට විකුණන එක්කෙනාගෙන් යම්කිසි ගාණක් අය කරනවා, ගන්න එක්කෙනාගෙනුත් යම්කිසි ගාණක් අය කරනවා. තරවකාර ආයතන කරන්නේ ඕකනේ. අන්න ඒ වගේ තමයි මෙතන මූල්‍ය තරවකාර ආයතන කියන්නේ. ඒ කියන්නේ අපිට කොටස් වෙළඳපළේ කොටසක් ගන්න ඕන නම් මංගාව සල්ලි තියෙනවා නම් කොටස් වෙළඳපළේ කොටසක් ගන්න ඕන නම් මගේ සල්ලි ටික පාවිච්චි කරලා මට ගිහිල්ලා කොටස් ගන්න බෑ මම තරවකාරයෙක් හරහා තමයි යන්නේ මේ වගේ තරවකාර හරහා තමයි යන්නේ ඔයගේ තරවකාර ආයතන ලංකාවේ ඕන තරම් ඉන්න කොටස් වෙළඳපළේ කැපිටල් ට්‍රස්ට් කියයි ඊට පස්සේ SMB කට්ටිය කියයි නැත්නම් රිචඩ් පීරිස්ලා කියයි ඔය වගේ ගොඩාක් කට්ටි ඉන්නවා ඊළඟට NDB කට්ටිය කියයි කියන්නේ ජාතික සංවර්ධන බැංකුව. ඒ වගේ. දැන් මගෙත් මේ වගේ මූල්‍ය තරවකාර ආයතන දෙන්නේ.
අමත් කොටස් වලින්ද පළේ කොටස් ගන්නෙ අන්නේ දෙන්න හරහා. එහෙම තමයි මූල්‍ය තරවකාර ආයතන. එතකොට ඒ කට්ටිය අපිට සර්විස් එක කරලා දීලා අපි වෙනෙන් කොටස් අරන් දීලා අපෙන් යම්කිසි ගාණක් කපා ගන්නවා. ඊළඟට ආණ්ඩුවේ සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳුව. ආණ්ඩුවේ සුරකුම්පත් කියන්නේ ආණ්ඩුවට ඕන ණය, දැන් මේ දවස්වල නම් වැලේ වැල් නැතු ඉන්නේ නේ. ණය ඕන හැම පැත්තෙම. එතකොට ආණ්ඩුවට ණය වුණාට පස්සේ ආණ්ඩුව කිව්වට පස්සේ මට ණය දෙන්න කියලා කවුරුවත් ණය දෙන්නේ නැහැ නිකන්. අපි ලිඛිත ලියකියවිල්ලක් දෙන්න ඕන නේ. ඒ කියන්නේ මේ මොකක් හරි විශ්වාසයක් ඇති කරන්න ඕන. ඒ විශ්වාසය ඇති කරන්න දෙන කොළ කෑල්ලට තමයි ආණ්ඩුවේ සුරකුම්පතක් කියන්නේ. දැන් ආණ්ඩුවට බිලියන 10ක ණයක් ඕන. ආණ්ඩුව කරන්නේ මං අහවල් පුද්ගලයාගෙන් අහවල් දිනේ මෙන්න මේ බිලියන 10 ගත්තා. මෙච්චර පොලියක් ආපහු ගෙවනවා. මෙන්න මේ කාලෙත් තමයි ආපහු මුදල් ටික දෙන්නේ කියලා ලියකියවිල්ලක් හදලා දෙනවා. ඒ ලියකියවිල්ලට තමයි ආණ්ඩුවේ සුරකුම්පතක් කියන්නේ. මෙන්න මේ ආණ්ඩුවේ සුරකුම්පත් ආණ්ඩුවට බිලියන 10ක් වුණාට පස්සේ ආණ්ඩුව ඒ වගේ කොළ කෑල්ලක් හදලා ඒක දෙන්නේ ප්‍රාථමික වෙළඳු කියලා කට්ටියක් ඉන්නවා 11 දෙනෙක්. හරි මෙන්න මේ ප්‍රාථමික වෙළඳුන්ට තමයි ඒ කොළ ටික දෙන්නේ. එතකොට ප්‍රාථමික වෙළඳු ඒ කොළ ටික අරගෙන ඒ කොළවල සඳහා මුදල ආණ්ඩුවට ගෙවන්න ඕන. ඊට පස්සේ අර කොළ ටික තියෙන ප්‍රාථමික වෙළඳු ගාවනේ ප්‍රාථමික වෙළඳු ඒව වාණිජ්‍ය බැංකුවලට සාමාන්‍ය ජනතාවට ආපහු රීසෙල් කරනවා නැවත විකුණනවා. විකුණලා ඒ කට්ටිය වැඩි ගාණක් හොයා ගන්න. දැන් ආණ්ඩුවට බිලියන 10ක් ඕන. ප්‍රාථමික වෙළඳු ගාව බිලියන 10ක් නැත්තම් නැහැ ගොඩක් වෙලාවට නැහැ. ඒ කට්ටිය කරන්නේ ඒ කොළ කෑල්ලම ආපහු විකුණනවා අනිත් අයට. සාමාන්‍ය ජනතාවට වාණිජ්‍ය බැංකුවලට විකුණනවා. විකුණලා අපිට කියන්නේ අපි සල්ලි දුන්නොත් අපිට 10ක පොලියක් දෙන්න. මං ගාව තියෙන සල්ලි ටික ප්‍රාථමික වෙළඳුන්ට දුන්නොත් ඒ කට්ටිය අපිට 10ක පොලියක් ගෙවනවා. 10 පොලිය ගන්න මම මගේ සල්ලි ටික ප්‍රාථමික වෙළඳුන්ට දෙනවා. ප්‍රාථමික වෙළඳු අර ඔක්කොම සල්ලි ටික එකතු කරගෙන හැමතැනින්ම එකතු වෙනවනේ. ඒ ඔක්කොම ටික එකතු කරගෙන රජයට දෙනවා. හැබැයි රජෙන් අය කරගන්නේ 15ක් විතර. අපිට 10ක පොලියක් දීලා අපෙන් සල්ලි ටික අරන් ඒ සල්ලි ටිකම රජයට දෙනවා 15ක පොලියට. ඕක තමයි ප්‍රාථමික වෙළඳු කරන්නේ. ඒකත් සේවාවක් නේ. ආණ්ඩුවට අවශ්‍ය කරන සල්ලි ටික හොයලා දෙන කොහොම හරි. අපෙන් අඩු පොලියට ණය අරන් රජයට වැඩි පොලියට ණය දෙනවා. එතකොට හිතේ රජයට එහෙනම් පුළුවන් කෙලින්ම අපෙන් ගන්න කියලා. එහෙම ගන්න බෑ. නීතිය අනුව එහෙම ගන්න බෑ. අනිත් එක රජයට බෑනේ හැම මිනිස්සෙක් ගාවටම ගිහිල්ලා සල්ලි ඉල්ලන්න. මේ කට්ටිය එහෙම නෙමෙයි. මේ කට්ටියන් ගාව කන්ටැක්ට්ස් තියෙනවා. හැමෝගෙම සල්ලි පොඩ පොඩ එකතු කරගෙන විශාල මුදලක් හදලා ඒ විශාල මුදල තමයි එකසරේ ආණ්ඩුවට දෙන්නේ. ඒකද ආණ්ඩුව මේ විදියට තමයි එන්නේ. ආණ්ඩුවට සල්ලි ඕන නම් ප්‍රාථමික වෙළඳුන්ට කියලා තමයි ඒ සල්ලි ටික රැස් කරගන්නේ. රයිට්. ඒතර මේවා ආපහු බෙදෙන්නේ නැති හින්දා එතනින් ඒක ඇල්ල ඉවරයි. මේ වනිත් බැංකු ගැන විතරක් ලියාගමු. පොඩ්ඩක් යටින් ලියන්න. පොඩ්ඩක් යටින් ලියන්න. වනිත් බැංකු මගින් සිදු කරන්නේ පොඩි ඡේදයක් විතර. වනිත් බැංකු මගින් සිදු කරන්නේ වනිත් බැංකු මගින් සිදු කරන්නේ ආයෝජන උපදෙස් සැපීම ආයෝජන උපදෙස් සැපීම ආයෝජන උපදෙස් සැපීම කමා ශක්්‍යතා අධ්‍යයනය ශක්්‍යතා අධ්‍යයනය ශක්්‍යතා අධ්‍යයනය ශක්්‍යතා අධ්‍යයනය ඊට පස්සේ නිකුතු කළමනාකරණ සේවා නිකුතු කළමනාකරණ සේවා නිකුතු කළමනාකරණ සේවා ඊළඟට ණය සංවිධානය කිරීම ණය සංවිධානය කිරීම ණය සංවිධානය කිරීම යනාදිය වේ හරි ඒක විතරක් දැනගත්තම ඇති
එතකොට අපි ඔන්න මූල්‍ය ආයතන වල 1යි 2යි 2ක් ඉවරයි. මූල්‍ය සේවා. ඊළාට තියෙන්නේ 1යි 2යි 3නේ. ඒක තමයි මූල්‍ය අධීක්ෂණ ආයතන. මූල්‍ය අධීක්ෂණ ආයතන. මූල්‍ය අධීක්ෂණ ආයතන. ඒක නේද හන්ස් තියෙන්නේ මූල්‍ය අධීක්ෂණ ආයතන 1යි 2යි 3නේ තියෙන්නේ. मूल्य अधीक्षण आयतन होयलाधीक्षण आयतन प्रधान महाबैंक श्रीलंका महाबैंक विनिमय कमीशन सभा विनिमय कमीशन सभा कथम रक्षण अधिकारी रक्षण अधिकारी मेन मे तुम दिन समस्त मूल्य पद्धति बल इतकोट रक्षण अधिकारी रक्षण नियामन मंडल लक्षण नियामन मंडल महाबैंको होयल बलाने महाबैंको होयल बलाने कारण कीपैट होयल बल महाबैंको होयल बल मुदल सपियुम मुदल सपियुम कथाक එරට මහජන යාත්‍ර සංසරණය වෙන මුදල් තොගේ වටිනාකම ඒක ගැන හොයලා බලන මහබැංකුව මහබැංකුව බෙදෙන ක්‍රම නෙමෙයි මේ ඒකට හොයලා බලන දේවල් ඊළඟට හොයලා බලනවා බැංකු ආයතන ගැන බැංකු ගැන හොයලා බලන ඊළඟට විදේශ විනිමය වෙළඳපොළ ගැන විදේශ විනිමය වෙළඳපොළ ගැන හොයලා බලනවා ඊළඟට කල්බදු ආයතන ගැන හොයලා බලනවා අර මං කිව්වේ කල්පවතින ප්‍රාග්ධන උපකරණ මිලදී ගන්න දෙනවා කියලා අන්නේ වගේ කල්බදු ආයතන ගැන මේ කට්ටිය හොයලා බලන්න. ඒක මහ බැංකු හොයලා බලන්නේ මුදල් සැපයුම ගැනයි බැංකු ගැනයි විදේශ විනිමය ගැනයි කල්බදු ගැනයි. විදේශ විනිමය කියන්නේ රුපියල් ඩොලර්ස් වුවමාරු ගැන වෙළඳපොළ. ඒක ගැන හොයලා බලන්න. සුරුගම්පත්තා විනිමය කොමිෂන් සභාව හොයලා බලන්නේ කොටස් වෙළඳපොළ ගැනයි කොටස් වෙළඳපොළ ගැනයි ඒකක බාර ගැනයි ඒකක බාර ගැන. ඒත් මේ දේවා ගැන තමයි ඔයාලා ඉගෙන ගන්න ඕන අනාගතයේ තියෙන මේ වාතේ. ඊළඟ රක්ෂණ නියාමන අධිකාරියෝ වෙලා බලන්නේ රක්ෂණ ආයතන ගැන. රක්ෂණ ආයතන. රක්ෂණ ආයතන යන තමයි හොයලා බලන්නේ. හරි. එහෙනම් 1යි 2යි 3 කියලා මූල්‍ය අධීක්ෂණ කියලා ආයතන දාලා මේ විදිහට බෙදා ගන්න. इतर ओके अमुतुली अन्दे अग्ने मंट युक्ति दिना बेदीम इतर बलार हरी सर अरे प्रबोध ही बड़ा था।
ඊළඟට දැන් අපි මේ මූල්‍ය ආයතන පැත්ත ඔක්කොම ඉවරයි. ඊළඟට තියෙන ශ්‍රී ලංකා මහා බැංකුවනේ මේකේ 1 2 4 කියන එක. ඒතර ශ්‍රී ලංකා මහා බැංකුව ගැන මේ අපි කතා කරන්නේ නැහැ. හරි ප්‍රබෝධ මම රෙකෝඩ් කරන්න තියෙන මම රෙකෝඩ් එක එවන්න. මේ ඒ වෙලාවට ඩවුන්ලෝඩ් කරලා අහගන්න. නැත්නම් මම YouTube එකට දාන්න. YouTube පැකේජ් එකක් තියෙනවා නම් මේ බලන්න පුළුවන්. හරි. දැන් ඔන්න සම්පූර්ණයෙන් මූල්‍ය ආයතන පැත්ත ඉවරයි. මොකද ශ්‍රී ලංකා මහා බැංකුව ගැන මම කතා කරන්නේ. හරි මම මේ දාන්නම්. නමුත් අද දාන්න වෙන්නේ නැහැ මොකද මේ ලොකු වීඩියෝ එකක් නේ ඒක එක සැරේ අප්ලෝඩ් වෙන්නේ නැහැ මට හිත හවස් වගේ වෙද්දි දාන්න පුළුවන්. හරි ඔන්න දැන් මූල්‍ය ආයතන පැත්ත ඉවරයි මහා බැංකුව ගැනත් අපි වෙනම කතා කරනවා ඊළඟට අපිට තියෙන මූල්‍ය උපකරණ ගැන කතා කරන්න මූල්‍ය උපකරණයක් කියන්නේ අර බැංකු වගේ මූල්‍ය ආයතන කියන්නේ දැන් මූල්‍ය ආයතන ගොඩක් කතා කරන්නේ ඔන්න ඔය මූල්‍ය ආයතන සල්ලි කොහොමද ලබා ගන්නෙ අර මුදල් එකතු කරගන්නේ කොහොමද අර මුදල් එක එක අයට දෙන්නේ කොහොමද ඒ දෙකම කරන්න මූල්‍ය උපකරණ තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ මූල්‍ය උපකරණ පාවිච්චි කරලා තමයි ඒ කට්ටිය සල්ලි ගන්නෙ සහ සල්ලි ආපහු තව එක්කෙනෙකුට දෙන්නේ ඒතර මූල්‍ය උපකරණ ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදන්න පුළුවන් 1යි 3යි 1 පළවෙනි කොටස තමයි තැම්පතු තැම්පතු ඊළඟට 1යි 3යි 2 ඒකේ දෙවෙනි කොටස තමයි ණය ඊළඟට ඒකේ තුන්වෙනි කොටස තමයි තැම්පතු ණය සහ සමාගමික කොටස් සමාගමික කොටස් එතකොට තැම්පතු වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා තැම්පතු වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා එකක් ඉල්ලුම් තැම්පතු අපි චෙක්පත් කියන්නේ මේ බැංකු මුදල් කියන්නේත් මේකට චෙක්පත් නැත්නම් බැංකු මුදල් කියන්නේ ඉල්ලුම් තැම්පතු වලට අනිත් එක ඉතුරුම් තැම්පතු සේවිස් account කියන්නේ මේක ඩිමාන්ඩ් ඩිපොසිට් මේක සේවිස් ඉතුරුම් තැම්පතු අපි සාමාන්‍යයෙන් බැංකුවේ සල්ලි දාන්නේ මේ විදිහට අනිත් එක ස්ථාවර තැන්පතු ස්ථාවර කියන එකට කියනවා කාලීන කියලා කාලීන ටයිම් ඩිපොසිට් කියන්නේ කාලීන ස්ථාවර ෆික්ස් ඩිපොසිට් දෙකම කියනවා හරි දැන් තැන්පතු වර්ග තුනක් තියෙනවා ඊළඟට ණය ණය ගත්තට පස්සේ ණය ගොඩාක් ක්‍රම වලට බෙදෙනවා එතකොට ණය කියන එක අපිට බෙදන්න පුළුවන් මේක බෙදන්න එපා මුලින්ම මට ඉඩ මැදුරුවක් මට මේක මකන්න වෙනවා ණය කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් එකක් රජයේ ණය උපකරණ ඊළඟට සමාගම් වල ණය උපකරණ සමාගම් වල ණය උපකරණ සමාගම් වල ණය උපකරණ ඊළඟ එක වාණිජ බැංකු වල ණය උපකරණ වාණිජ බැංකු වල ණය උපකරණ රජයේ ණය උපකරණ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි එකක් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බිල්පත් අනිත් එක භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බැඳුම් කර ඊළඟ එක රුපියල් ණය සුරකුම්පත් රුපියල් ණය සුරකුම්පත් රුපියල් ණය සුරකුම්පත් ඊතර සමාගම් වල ණය උපකරණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි
वाणिज्य पत्रिकाई वाणिज्य पत्रिका अनित्यक नायकर नायकर वाणिज्य बैंक वाला नायक प्रकरण गुड़ाती है ना वा टेंपतु साहतिकर ඊළඟට කල්බදු ඒක්ෂණ ණය වත්කම් පදනම් කරගත් සුරකුම්පත් වත්කම් පදනම් කරගත් සුරකුම්පත් දැන් මේවා බොරුවට ලියා ගන්න එපා वचने दम पेन तेरी अहंपत नय नय प्रधान वश कुटस्तुनेटस्तुने मेटी इलाट मूल्य उपकरण तुंगे कुटस्तमाई सामगमिक सामगमिक कुटस्ने मूल्य उपकरण मातृकावधागण इकायतुन मूल्य उपकरण मूल्य उपकरण मूल्य उपकरण इतना मूल्य उपकरण मुखदरा अर मूल्य आयतन सह मूल्य विलंद फलवा संबंधीकरण की मतमय सामान्य मूल्य उपकरण की कराने अरे मूल्य उपकरण के मतृकावधा मेक नैदी बेदा मेक बेदेन मिथनी मूल्य उपकरण पुटस्तना मेक बेदा मैं फोटो अद्दा मूल्य उपकरण पावचर मुखटद साली तीन साली साली देवच मूल्य उपकरण मूल्य उपकरण प्रधान वश पलवेपत टेंपत वर्ग तुना इतर इलूं टेंपत विशेषात्म इलूं टेंपत विशेषात्म
මේක තමයි අර DD කියලා ගත්තේ. පටු මුදල් සැපියුම හැදෙන්නේ විවාහාර මුදල් වලට ඉල්ලුම් තැන්පත් එකතු කරලානේ. ඒතර ඉල්ලුම් තැන්පත් තමයි DD කියන්නේ. ඩිමාන්ඩ් ඩිපොසිට්. ඉල්ලුම් තැන්පත් දාන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. හා ඒ කියන්නේ අසාමාන්‍ය මිනිස්සු කියන එක නෙමෙයි. සාමාන්‍ය කියන්නේ මධ්‍යම පාන්තිකයෝ සහ පහළ ආදායම් ලබන කට්ටිය ගොඩක් ඉල්ලුම් තැන්පත් දාන්නේ නැහැ බැංකු වල. ඒකට හේතුව ඉල්ලුම් තැන්පත් යදි වෙන්නේ අපි ගිහිල්ලා අපේ ගාව සල්ලි තියෙනවා නම් ගිහිල්ලා බැංකුවට දාන්න. මං ගාව ලක්ෂ 10ක් තියෙනවා. ඒ ලක්ෂ 10 අරන් ගිහිල්ලා මං ලංකා බැංකුවට දාන්න. දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අපි බැංකුවට සල්ලි දැම්මට පස්සේ අපිට මාස්පතා පොලියක් එනවනේ. මේකේ කිසිම පොලියක් ගෙවන්නේ නැහැ. අපි බැංකුවට සල්ලි දැම්මට බැංකුව 7-5ක පොලියක් අපිට ගෙවන්නේ නැහැ. ඒතර තේරෙනවා අපි බැංකුවේ සල්ලි දාන්නේ පොලි ආදායමක් උපයා ගැනීමේ අරමුණින් නෙමෙයි. ඒතකොට එහෙම සල්ලි දාන්නේ පොලියක් ඕනේ නැහැ කියලා හිතලා බැංකුවට සල්ලි දාන්නේ ගොඩාක් සල්ලි තියෙන කට්ටිය. ගෙදර සල්ලි තියාගන්න බයයි නම් අර සේප්ුවේ දානවා වගේ බැංකුවේ ගිහිල්ලා දාන්න පුළුවන්. එතකොට බැංකුව ඒ වෙනුවෙන් දෙනවා චෙක් පතක්. අර චෙක් පොත් දැකලා දිනේ. චෙක් පත් දැකලා තියෙනවා නේද? චෙක් පත් දකින්න ඕන. මම පොඩ්ඩක් පෙන්නන්න. අර චෙක් පතත් හොයාගන්න නෑ මේ වෙලාවේ. සාමාන්‍යයෙන් ඔයාලා චෙක් පත් දැකලා ඇති නිකන් කොල කෑල්ලක නේ දාලා තියෙන්නේ මේ මෙන්න මෙච්චර උදක් කියලා. හරි, ඔය චෙක් පතක අපි දැන් ලක්ෂ 10ක් දැම්මනේ බැංකුවේ. එතකොට බැංකුව පොතක් දෙනවා චෙක් පොතක්. ඒ පොතේ අපේ අස්සන ගහලා දැන් හංසිරේ ලක්ෂ 5ක් දෙන්න ඕන නම් මං හංසිගේ නම ලියලා මගේ අස්සන දාලා ලක්ෂ 5 කියලා දාලා දුන්නට පස්සේ හංසි ඒ කොලේ අරන් ගිහිල්ලා ලංකා බැංකුව ඉදිරිපත් කරොත් මගේ account එකේ තියෙන ලක්ෂ 10න් ලක්ෂ 5ක් හංසිගේ account එකට දානවා. එහෙම නැත්නම් හංසිගේ අතර මුදල් බවට පරිවර්තනය කරලා දෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි බැංකුවේ සල්ලි දැම්මට බැංකුව අපිට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. ඒක තමයි පළවෙනි හේතුව. ඉල්ලුම් තැන්පතු. ඒක සල්ලි තියෙන කට්ටිය තමයි මේකේ ගොඩක් වෙලාවට සල්ලි දාන්නේ. ඊට අමතරව අපිට ATM පහසුකම් දෙනවා. ඒ කියන්නේ ATM machine එකකින් credit card එකක් debit card එකක් වගේ පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ සල්ලි ටික ගන්න. එකම විශේෂත්වය තමයි අපිට පොලියක් හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද පාස්පෝර්ට් නිකුත් කරන්නෙත් නැහැ. ඉල්ලුම් තැන්පතු වල චෙක් පතක් තමයි දෙන්නේ. ඊළඟට ඉතුරුම් තැන්පතු. ඒව දන්නවා. ඔයාලා ළඟ තියෙන ඉතුරුම් තැන්පතු. සේවින්ස් account නේ. වනිතා වාසනා කියයි, රන් කැකුළු කියයි නේ. පොඩි කාලේම රන් කැකුළු එහෙම තිබ්බනේ. දැන් නම් ඔයාලට ඇත්තේ වනිතා වාසනා නැත්තම් යව්වනේ. ආ ඔය වගේ දේවල් නේ. ඒ වගේ නම් වලින් තියෙන account. එතකොට ඉතුරුම් තැන්පතුක තියෙන විශේෂත්වය තමයි අපි බැංකුවේ සල්ලි දැම්මම බැංකුව අපිට පොලියක් ගෙවනවා. ඒක ගොඩක් වෙලාවට ගෙවන්නේ මාස්පතා. මාස්පතා පොලියක් ගෙවනවා. ඒ වගේම අපිට පාස් පොතක් දෙනවා. සල්ලි දැම්මද කියලා නැද්ද කියලා බලාගන්න පාස් පොතක් දෙනවා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් නිකුත් කරනවා. දෙකම නිකුත් කරනවා. ATM පහසුකම් එහෙම නිකුත් කරනවා. හරි, ඕව තමයි වෙන්නේ. ඉතින් දැන් නම් බැංකුවල පාස් පොතක් දෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් බැංකුවල දැන් පාස් පොතක් දෙන්නේ නැහැ. තාමත් ලංකා බැංකුවේ පීපල්ස් බැංකේ වගේ රජයේ බැංකුවල දෙනවා. අනිත් බැංකුවල ගොඩක් වෙලාවට පාස් පොතක් දෙන්නේ නැහැ. ඒ කට්ටිය වෙනුවට කරන්නේ ඊමේල් එකට හදලා දෙන්නේ. එතකොට ඊමේල් එකට අපි සල්ලි කොච්චර දැම්මද කියලා ඉලෙක්ට්‍රික් පාස් පොතක් තමයි එන්නේ. එහෙම නැත්නම් ෆෝන් එකට සල්ලි දාපු ගාම සල්ලි ගත්ත ගාම ඒ දාපු ගාන ගත්ත ගාන ඔක්කොම එනවා. ඒත් මෙතන විශේෂත්වය අපිට පාස් පොතක් හම්බෙනවා පොලියක් හම්බෙනවා. මේකේ පොලියක් හම්බෙන්නෙත් නැහැ, පාස් පොතක් දෙන්නෙත් නැහැ. ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතුක තියෙන විශේෂත්වය අපිට ඕන වෙලාවට ගිහිල්ලා සල්ලි ගන්න බෑ. ඒ කියන්නේ අද ලක්ෂ 10ක් දාලා හෙට ගිහිල්ලා ඒ ලක්ෂ 10 ගන්න බෑ. ස්ථාවර තැන්පතුවක් දාන්න යම් කිසි දීර්ඝ කාලීන මාසයකට, මාස 3කට, නේ මාස 6කට, අවුරුද්දකට, අවුරුදු 5කට, අවුරුදු 10කට, ඒ වගේ විශාල කාලයකට තමයි ස්ථාවර තැන්පතුවක් දාන්න. ඉස්සර නම් ස්ථාවර තැන්පතු දැම්මේ අවුරුද්දකට. දැන් මාසයකට දාන්නත් පුළුවන්. ඉස්සර නම් රුපියල් 50000ක් තියෙනුනේ ස්ථාවර තැන්පතුවක් දාන්න. දැන් නම් රුපියල් 5000න් උනන්
ඔන්ලයින් ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්. ඒතර ස්ථාවර තැන්පතුවක විශේෂත්වය තමයි ලොකු පොලියක් හම්බ වෙනවා. ඉල්ලුම් තැන්පතුවේ පොලිය නැහැ, ඉතුරුම් තැන්පතුවේ පොලියක් තියෙනවා. ඒ පොලියට වඩා විශාල පොලියක් ස්ථාවර තැන්පතු හිමියන්ට හම්බ වෙනවා. යම්කිසි කාලයකට තමයි අපි අපේ මුදල් තැන්පත් කරන්නේ. ඊට අමතරව තියෙන විශේෂත්වය තමයි අපි FD එකක් දාලා තියෙනවා නම් බැංකුවක අපිට බැංකුවෙන් ණයක් ගන්න ලේසි. සාමාන්‍යයෙන් බැංකුවෙන් ණයක් ගන්න ගියොත් රාජ්‍ය සේවකයෝ අස්සම් කරන්න ඕනනේ. එහෙම ලියකි විලිදිරිපත් කරන්න ඕන කතන්දර ගොඩයිනේ. හැබැයි අපි FD එකක් දාලා තිබ්බොත් අපේ FD එක බැංකුවේ තියෙනෝනේ. ඒකින්ද අපිට ණයක් ගන්න ලේසි. ඒ කියන්නේ ඔතනදී වෙන්නේ අපි ලක්ෂ 10ක FD එකක් දාලා තිබ්බොත් ඕකෙන් 75%ක් අපිට ණයක් විදිහට ගන්න පුළුවන්. අපේම සල්ලි තමයි අපිට ආපහු ගන්න පුළුවන් වෙන්නේ. මේ නමුත් අර මේකේ තියෙන වාසිය තමයි අර අපි FD එකක් දාන්න නැතුව ණයක් ගන්න ගියොත් එකක් අපිට ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕන. අනිත් එක අපි ගත්ත ණය මේ අපි ආපහු ගෙවන්න ඕන, ටික ටික ගෙවන් යන්න ඕන. ඒක අමාරු වැඩක්. මේකේ ප්‍රශ්නයක් නැහැනේ. අපි කාලයකට කලින් දාපු සල්ලි ටිකක් තමයි අපි ආපහු අරන් තියෙන්නේ. ඒතකොට අපි ආපහු බැංකුවට ගෙවන්නම ඕනේ නැහැ. අපේම සල්ලි නොගෙවෙන්නත් පුළුවන්. ඒතකොට අර FD එකෙන් ඒ 75%ින් කළා ඉතිරි 125 තමයි අපිට දෙන්නේ. අර ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ස්ථාවර තැන්පතුවක් දැම්මොත් අපිට බැංකුවෙන් ණයක් ගන්න හරි පහසුයි. ඔනවා තමයි තැන්පතු වර්ග. මේ තුනම පාවිච්චි කරන්නේ සල්ලි තියන අයගෙන් සල්ලි ටික ගන්න. ඒතර ණය පාවිච්චි කරන්නේ ඒ ගත්ත ණය ටික සල්ලි ටික ඒ ගත්ත සල්ලි ටික ආපහු ණය ඉල්ලුම් කරුවන්ට දෙන්න. ණය ලෝන් කියලා කියන්නේ. ණයක් කියන්නේ මොකද්ද? අර මුදල් අතිරික්තයක් තියන අයගෙන් අර මුදල් අරගෙන අර මුදල් හිඟ ඒකකවලට ඒ අර මුදල් ණය වශයෙන් ලබා දීලා ලාභ උපයන එක තමයි වාණිජ බැංකු කරන්නේ. ඒතර ණය කරන්නේ සල්ලි ඉල්ලන අයට ඒ සල්ලි ටික ලබා දෙනවා. හැබැයි නිශ්චිත කාලයක් තුලදී ඒ සල්ලි ටික ආපහු ගෙවන්න ඕන පොලියත් එක්ක. ඔක තමයි ණයක් කියන්නේ. දන්නවනේ සාමාන්‍ය තේරුමක් තියෙනවා. ඒතර ණය ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. රජ්‍ය ණය උපකරණ, සමාගම් වල ණය උපකරණ සහ වාණිජ බැංකු වල ණය උපකරණ. මෙතනදී රජයේ ණය උපකරණ කියලා කියන්නේ රජය ණය ගන්න ගියාම දැන් අපි වුණත් බැංකුවකින් ණය ගන්න ගියාම ණය දීපන් කිව්ව ගාම ණය දෙන්නේ නැහැ. මොකක් හරි ලියකියවිල්ලක් ඉල්ලනවා. ඒ ලියකියවිල්ල තමයි රජයේ ණය උපකරණ කියන්නේ. දැන් රජයේ ණයක් ඕන. රජයේ ණයක් ඕන ගාම රජයට කියලා ණය ගන්න බෑ. ඒ වෙනකොට කොළ කෑල්ලක් ඉදිරිපත් කරන්න ඕන. ඒ කොළ කෑලි වල ස්වරූපන්ව ඒ කොළ කෑල්ලට කියන නම් තුනක් තියෙනවා. බිල්පත්, බැඳුම් කර රුපියල් ණය සුරකුම්පත්. භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ රජයට ණයක් ඕන. හැබැයි ඒ ණය ගන්නේ අවුරුද්දකින් ආපහු ගෙවන්න බලාගෙන. ඒ කියන්නේ කෙටි කාල ණයක්. රජයට කෙටි කාල ණයක් ඕන නම් උදාහරණයක් විදිහට දින 91කට, දින 182කට, දින 364කට. 91ක් කියන්නේ මාස 3ක්. 182ක් කියන්නේ මාස 6ක්. 364ක් කියන්නේ අවුරුද්දක්. මාස 3කට, මාස 6කට, අවුරුද්දකට විතරයි නම් ණය ඕන. ගත්ත ණය ටික මාස 3න් ගෙවන ඕන. ගත්ත ණය ටික මාස 6න් ගෙවන ඕන. රජයේ ගත්ත ණය ටික අවුරුද්දෙන් ගෙවන ඕන. අන්න එතනදී භාවිත කරන කොළ කෑල්ලට තමයි අපි භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ. දැන් මම රජය. මට ණයක් ඕන කෙටි කාලීනව. ගත්ත ණය මම මාස 3න් ගෙවනවා. ඒතර හංසිට කියනවා මට ණයක් ඕන හංසි. මට ලක්ෂ 10ක් දෙන්න කියලා. හංසි ලක්ෂ 10 මට දෙනවා. මම කොළ කෑල්ලක ලියර දෙනවා. මම හංසිගෙන් ලක්ෂ 10ක් ගත්තා. ඒ වෙනුවෙන් මෙන්න මේ කාලය ඇතුළත මෙච්චර මුදලක් ආපහු ගෙවනවා කියලා හංසිට කොළ කෑල්ලක් දෙනවා. ඒ කොළ කෑල්ල තමයි භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ. හැබැයි වර්තමානයේ කොළ කෑලි පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි ඉස්සර නම් කොළ කෑලි පාවිච්චි කරලා ලියලා දුන්නා. ඒවා යල් පැනපු තාක්ෂණයක් නේ. තාමත් ග්‍රාමීය බැංකුවල නම් එහෙම තියෙනවා. නමුත් ගොඩක් බැංකුවල සහ රජයේ දැන් එහෙම කොළ කෑලි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට විද්‍යුත් පරිගණක සටහනක් තමයි පවත්වාගෙන යන්නේ නේ. අංශිකෙන් ණය ගත්ත කියලා කම්පියුටරේ දාගන්න ඔන්ලයින්. හරි. ඒතර මේකේ විශේෂත්ව කීපයක් තියෙන එකක් මේ ගන්නේ ණය කෙටි කාලීනව. මාස 3යි මාස 6යි අවුරුද්දයි. අනිත් විශේෂත්වය තමයි දැන් හංසිකෙන් මම රුපියල් 1000ක් ණයට ගන්නවා කියන රුපියල් 100ක් මම රජය මම හංසිකෙන් රුපියල් 100ක් ණයට ගන්නවා. මේක ආපහු අවුරුද්දකින් ගෙවනවා. එතකොට ගෙවද්දි හංසි මම රුපියල් 100මද ගෙවන්න ඕන? එහෙම නැත්නම් ඊට වඩා වැඩිපුර ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් ණයක් ගත්තොත් වැඩිපුර ගෙවන්න. වැඩිපුර ගෙවන්න ඕන. දැන් මම 100ට 10ට පොලියට නම් ගන්නේ ණය, අංශිකෙන් ගන්නේ 10ක පොලියට.
ඉගෙන 100ක් ගත්තොත් තව වැඩිපුර 10ක් දෙන්න ඕන 100 ගත් එක ඊළඟ අවුරුද්ද 110ක් මම හංසිට ගෙවන්න ඕන හැබැයි මෙතන වෙන්නේ මේ වගේ වැඩක් නෙමෙයි මෙතන මම හංසිගෙන් හංසිට කියනවා හංසි මම තමයි රජය මම කියනවා හංසි මට රුපියල් 100ක් ඕන මට රුපියල් 100ක් ඕන ඉතින් හංසි කියනවා හරි මම 100ක් දෙන්නම් මම කියනවා හංසි රුපියල් 100ක් ඕන කියලා හංසි කියනවා හරි 100ක් දෙන්නම් කියලා දෙන්නේ හැබැයි 90යි දෙන්නේ 90යි දැන් හංසිගෙන් මම ණය ගත්ත ගමන් මම කොල කෑල්ල කීයද දෙනවනේ මෙන්න මේ ණය මුදල ගත්ත කියලා දැන් නම් පරිගණසටහන අපි කොල කෑල්ල කියලා ගමු කොල කෑල්ල කීයද දෙනවනේ ඒ කොල කෑල්ල මම හංසිට දෙනවා හැබැයි මන් දීපු කොල කෑල්ලේ ගහලා තියෙන්නේ 100යි කියලා අනේ මම කියන දේ තේරුම් ගන්න රජයට ඇත්තටම රුපියල් 100ක ණයක් ඕන ඉතින් රජය හංසිට කියනවා 100ක් දෙන්න කියලා. හංසි දෙන්නේ 90යි. නමුත් කොල කෑල්ලේ මම දෙන එක තියෙනවා 100ක්. ඒ කියන්නේ පොලිය දැන් 10ක පොලිය එකට නෙගන්නේ. පොලිය ඒවලෙම හංසිට හම්බෙලා. හංසි 90ක් දුන්නට රජයට 100ක් කියලා හිතාගෙන දෙන්නේ. දැන් 100ක් මං හංසිකින් ගත්තනම් අවුරුද්ද අවසානට 110ක් දෙන්න එපා. දැන් අවුරුද්ද අවසානට මං 110ක් දෙන්න ඕනේ නැහැ. 100ක් දුන්න මැටි. අයි හංසි මට දීලා තියෙන 90යිනේ. අව 10ක් පොලිය එන්න බෑ. ඒ පොලියත් එක්ක 100ක් මර අවුරුද්ද අවසානට දුන්නම හරි. ඕක තමයි භාණ්ඩාගාර බිල්පතක වෙන්නේ. අපි ණය දෙද්දිම ණය දෙන එක්කෙනාට පොලිය හම්බෙනවා. හරි? දර හංසි රුපියල් 100ක් වෙනුවට 90ක් දෙන්නේ. හැබැයි අවුරුද්ද අවසානේ මං හංසිට ආපහු 100ක් දෙනවා. 90ක් නෙමෙයි 100ම දෙනවා. හැබැයි මට දුන්නේ 90යි. ඒ කියන්නේ 10 පොලිය එවලෙම හංසිට හම්බෙලා දෙන ගමන්ම හම්බෙයි. හරි. ඒක තමයි බාණ්ඩාගාර බිල්පතක වෙන්නේ පොලිය එවලෙම හම්බුනේ. රයිට්. එතකොට මේක අපි ශූන්‍ය කූපන් සුරුකුම් පතක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේකේ පොලියක් නැහැ. පොලිය එවලෙම හම්බෙනවනේ. ශූන්‍ය කූපන් සුරුකුම් පතක්. ඊළඟට බාණ්ඩාගාර බැඳුම් කර. බාණ්ඩාගාර බැඳුම් කරෙත් වෙන්නේ මේ වගේ වැඩක්ම තමයි. මට ණය ඕන, රජයට ණය ඕන. කාගෙන් හරි ණය ඉල්ලනවා. නයිල්ලුවට පස්සේ ණය දෙනවා. හැබැයි දීපු ණය ටික ගෙවන්නේ අවුරුද්දකින් නෙමෙයි අවුරුදු දෙකකින් නැත්තම් අවුරුදු 10කින්. ඒ කියන්නේ අවුරුදු දෙකක් අවුරුදු 10ක් වගේ දීර්ඝ කාලයකට පස්සේ තමයි ගත්ත ණය ටික අපහු ගෙවන්නේ. මෙතනදී නම් මට 100ක් ණය ඕන නම් හංසි 100ම තමයි දෙන්නේ. අර වගේ 90ක් නෙමෙයි. බාණ්ඩාගාර බැඳුම් කරේ. හැබැයි ඒ 100 අරගෙන මම ගෙවන්නේ අවුරුද්දකින් නෙමෙයි අවුරුද්ද පැනලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තමයි ඒ ණය ටික මං ආපහු හංසිට ගෙවන්නේ. ඉතින් හංසිකෙන් රුපියල් 100 අරගෙන ඔය 100 ආපහු ගෙවන්නේ අවුරුදු 20කට පස්සේ. හැබැයි එතකම් මම පොලිය ගෙවන්න ඕන. දත්ත ණය ටික ගෙවුවේ නැතුණාට පොලිය ගෙවන්න ඕන රජය. පොලිය ගෙවන්නේ මාස 6න් 6ට. ඔන්න හංසිකෙන් මම රුපියල් 100ක් ගත්තා. අද ඒ 100 ආපහු ගෙවන්නේ තව අවුරුදු 20කට පස්සේ. නමුත් ඒ දත්ත 100 වෙනුවෙන් පොලිය මාස 6න් 6ට ගෙවනවා. අද ඉඳන් මාස 6ක් ගිහිල්ලා යම්කිසි පොලියක් ගෙවනවා. ආපහු මාස 6ක් ගිහිල්ලා යම්කිසි පොලියක් ගෙවනවා. ආපහු මාස 6ක් ගිහිල්ලා යම්කිසි පොලියක් ගෙවනවා. ඔය වගේ අවුරුදු 20ටම මාස 6න් 6ට පොලිය ගෙවනවා. කියලා අවුරුදු 20ක් කියන්නේ අවුරුද්දකට දෙපාරක් ගෙවනවනේ. ඒතර මාස 6න් 6ට 40 වතාවක් පොලිය ගෙවනවා. හරි බාණ්ඩාගාර බැඳුම් කරය. ඒතර බාණ්ඩාගාර බැඳුම් කරේකදී රජය දෙන පොලිය අනුපාතිකේ වැඩි. ඇයි අවුරුදු 20කට ණය ගන්න ලොකු කාලයකනේ. අවුරුදු දෙකක් අවුරුදු 20ක් වගේ ලොකු කාලයක්. ලොකු පොලියක් ගෙවනවා 118ක් 120ක් වගේ ලොකු පොලියක් ගෙවනවා බාණ්ඩාගාර බිල්පත පොඩි කාලයකටනේ අවුරුද්දකටනේ ඒතර අඩු පොලියක් ගෙවනවා හරි එතකොට මේ දෙකේම තියෙන පරිගණක සටහන් ඇත්තටම කොල කෑල්ලක් දෙන්නේ නැහැ ඔන්ලයින් සටහනක් දාගන්න එක විතරයි කරන්නේ අර බාණ්ඩාගාර බැඳුම් කර වංචාව කියලා කියන්නේ මෙන්න මේක ඔය රනිල් කරා කියන්නේ බැඳුම් කර වංචාව මෙන්න මේ වැඩේ එතනදී දැන් බැඳුම් කරයක් දෙද්දී පොලියක් අය කරනවනේ රජය පොලියක් ගෙවන්න ඕනනේ රජය කියනවා මං 100ට පොලියක් 115ක පොලියක් ගෙවනවා කියලා. එතකොට හිතන්න මේ මොන මම තමයි රනිල්. හරි රනිල්ගේ යාළුවා හංසි. ප්‍රබෝධ ඉදිරිපත් කරනවා මේ හරි මම රජයට ණය දෙන්නම් මට 115ක පොලියක් දෙන්න කියලා. ප්‍රබෝධ කියනවා මං ගාව තියෙන සල්ලි ටික රජයට දෙන්නම්. රජයෙන් 115ක පොලිය දුන්නම ඇති කියලා. හංසි කියනවා මමත් ණය දෙන්න මට 120ක පොලියක් ඕන කියලා. එතකොට රජය ණය ගන්න ඕන ප්‍රබෝධකෙන්ද හංසිකෙන්ද?
මේ හංසකින් අහන්නේ ප්‍රබෝධර ඇහෙන්නේ නැති හින්දා කාගෙන්ද හංසි ණය ගන්න ඕන 115 පොලියද 120 15 පොලිය 15 පොලියට තමයි ගන්න ඕන හැබැයි කරලා තිබ්බේ 20 පොලියට ඉල්ලපු එකනට තමයි දීලා තිබ්බේ ඒ කියන්නේ වැඩි පොලියට තමයි ණයටි කරන් තිබ්බේ ඇයි ඒ හංසි කියන්නේ මගේ යාළුවා ඉතින් රනිල්ගේ යාළුවගේ වැඩි පොලියට ගත්තට පස්සේ අර 115ක දෙන්නේ එක්කෙනාගෙන් ගන්න නැතුව 120ක එක්කෙනාගෙන් ගත්තම අර 105ක ගැප් එකක් තියෙනවනේ ඒ 105න් කොටසක් යාළුවත් එන්නේ නැති. කොහොම තමයි ඔය වැඩේ වෙන්නේ? භාණ්ඩාගාර බැඳුම් කර වංචාව. හරි. ඊළඟට රුපියල් ණය සුරුකුම්පත්. රුපියල් ණය සුරුකුම්පත් කියන්නේ රජය ණය ගන්නදී පාවිච්චි කරන කොළ කෑල්ලක්. මේකේ විශේෂත්වය තමයි මේක මධ්‍ය කාලීන ණය ගන්න. පළවෙනි එක කෙටි කාලීනව දෙවෙනි එක දිගු කාලීනව මේක මධ්‍ය කාලීනයි. කියන්නේ පළවෙනි එක අවුරුද්දට කලින්නේ භාණ්ඩාගාර බැඳුම් කරේ අවුරුද්ද පැනලා අවුරුදු 2යි අවුරුදු 20යි. අවුරුද්දත් අවුරුදු දෙකක් වගේ අර මධ්‍ය කාලීන ණය ගන්න තමයි රුපියල් ණය සුරකුම්පත් පාවිච්චි කරන්නේ. මේකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මේක අනිවාර්යයෙන්ම මහ බැංකුවේ රෙජිස්ටර් වෙනවා. දැන් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒ දෙක මිලදී ගන්න අපි මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. අපිට ගිහිල්ලා ගන්න පුළුවන් වාණිජ බැංකුව හරහා ඒවට මුදල් වෙන් කරන්න පුළුවන් හැබැයි රුපියල් ණය සුරකුම්පත් රජයේ රුපියල් ණය සුරකුම්පත් කියන කොළ කෑල්ල ගන්න අපි මහ බැංකුවේ රෙජිස්ටර් වෙන්නම ඕන මොකද මේක නිකුත් කරන්නේ මහ බැංකුවේ ඍජු අධීක්ෂණය යටතේ දර මේතරදී පරිගණක සටහන් පවත්වාගෙන යන්නේ නැහැ කෙලින්ම කොළ කෑල්ලක් දෙනවා මහ බැංකුව ඍජු මැදිහත් වෙන දෙයක් නේ කොළ කෑල්ලක්ම දෙනවා මේ දෙකේ කොළ කෑලි දෙන්නේ නැහැ මේක අනිවාර්යයෙන්ම අපිට සහතිකයක් හම්බ වෙනවා රජයෙන් මෙන්න මෙච්චර මුදලක් රජයට අපි මෙච්චර මුදලක් ණය දුන්නා කියලා. හරි එතනදිත් අපිට පොලියක් හම්බුනා. මේව මම ලොකු විස්තරයක් දෙන්න. ඊළඟට සමාගම් වල ණය උපකරණ. සමාගම් වල ණය උපකරණ කියන්නේ කම්පැනි වලට ණය ඕන. කම්පැනි වලට ණය ඕන. ඩයලොග් එකට ඊට පස්සේ DSI එකට ලංකා බැංකුවට සම්පත් බැංකුවට ඔය වගේ පෞද්ගලික ආයතන වලට රජයේ රජයේ ආයතන නෙමෙයි මං කියන්නේ DOC එක ගන්න බෑ සම්පත් බැංකුව කොමර්ෂල් බැංකුව ඔය වගේ පෞද්ගලික ආයතන වලට පෞද්ගලික සමාගම් වලටත් ණය ඕන දැන් DSI කම්පැනියට කන්ටේනරයක් ගන්න සල්ලි නැත්නම් ඒ කඩියට කන්ටේනරයක් ගන්න කාගෙන් හරි ණය ගන්න වෙනවා ඒ ණය ගනිද්දී පාවිච්චි කරන කොළ කෑලි වලට තමයි මේ නම් දෙක කියන්නේ ඒ ගන්න කාලය අනුව කොළ කෑලි නම වෙනස් වෙනවා එකම කොළ කෑල්ල ගන්න කාලය අනුව එක එක නම් කියන්නේ මෙතනත් එහෙමයි වාණිජ පත්‍රිකා පාවිච්චි කරන්නේ කෙටි කාලීන ණය ගන්න. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක්. DSI එකට ණය ඕන. ගත්ත ණය ටික අවුරුද්දකට අවුරුද්දකට කලින් ගෙවනවා. කියන අවුරුද්දක් ඇතුළත ගෙවනවා. එහෙනම් එතනදි පාවිච්චි කරන කොළ කෑල්ල වාණිජ පත්‍ර. මේකේ විශේෂත්වය තමයි ඉහළ වටිනාකම් වලින් තමයි නිකුත් කරන්නේ. ඒ කියන්නේ ලක්ෂයක්, ලක්ෂ දෙකක් වගේ සුළු වගයක් නෙමෙයි. කෝටි 20ක්, කෝටි 50ක්, මිලියන 5ක්, මිලියන 100ක් ඒ වගේ විශාල මුදලක් එක සැරේ ණය ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වාණිජ පත්‍රිකා. ගත්ත ණය ටික අවුරුද්දක් ඇතුළත ආපහු ගෙවන. ඒතර සමාගම මේ කොළ කෑල්ල ඒ ණය ගත්ත මිනිස්සුගේ අතට දෙනවා. ණයකර කියන්නේ සමාගමක් ණය ගන්න පාවිච්චි කරන කොළ කෑල්ලක්. කොළ කෑල්ලට සුරකුම් පතක් කියලා කියනවා. එතකොට මේකෙදි වෙන්නේ ණය ගන්නවා ගත්ත ණය ටික අවුරුද්දක් ඇතුළත ගෙවන්නේ අවුරුද්ද පැනල ගෙවන්නේ මධ්‍ය කාලීන ණය අවුරුදු දෙකත් අවුරුදු 20ක් වගේ දීර්ඝ කාලීනව නෙමෙයි අවුරුද්දයි අවුරුදු දෙකයි අතර වගේ කාලයක ගෙවනවා මධ්‍ය කාලීන ණය ගන්න තමයි ණය කර කියන එක පාවිච්චි කරන්නේ එතකොට මෙතනදී තව විශේෂත්වයක් තියෙනවා මේ ඔක්කොම විශේෂත්ව මම දෙන්නම් මේ නෝට් එකේ මේකෙදි මට විනාඩියක් දෙන්න හරි මේ සමාගම් වල ණය උපකරණේ ණය කරගෙන එකත් අර මධ්‍ය කාලීන ණය ගන්න භාවිත කරන්නේ මේකේ විශේෂත්වය තමයි දැන් සාමාන්‍යයෙන් අපි කම්පැනි එකකින් ණයක් ගත්තොත්
කම්පැනි ලියකියවිල්ලක් දෙනවනේ මෙයාගෙන් ගත්තේ ඒ සල්ලි ටික ආපහු මං ගෙවනවා කියලා මේකේ එහෙම නැහැ මේ ණය කරේ එහෙම දෙයක් නැහැ මෙතන අපි කම්පැනිට සල්ලි දෙනවා ණය දෙනවා හැබැයි කම්පැනියේ කිසියම් ලිඛිත ලියකියවිල්ලක් ඒ කියන්නේ අර පොරොන්දුවක් පොරොන්දුවක් වෙන්නේ අපිට ඔයාගෙන් ගත්ත සල්ලි ටික ආපහු අපිට දෙනවා කියලා අපි කම්පැනිට ණය දෙන්නේ සමාගමේ විශ්වාසනීයත්වයේ මත විතරයි ඉතින් අපෙන් කම්පැනිය සල්ලි අරගෙන අපිට පොල්ලද ගන්න පුළුවන් සරල භාෂාවෙන් කියනවා නම් පොල්ලද ගන්න පුළුවන් අපේ ණය ටික නොගෙව ඉන්න පුළුවන් කම්පැනියට එහෙම වුණා කියලා අපිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අමාරුයි මොකද මෙතන සමාගමේ විශ්වාසනීයත්වයේ මත තමයි අපි ණය දෙන්නේ කිසිම අපසුරුකමක් නැහැ හැබැයි මේ වගේ දෙයක් කරන්න බෑ සාමාන්‍ය කම්පැනියකට දැන් ඔයාලගේ ගමේ තියෙන ගමේ හරි නගරේ හරි තියෙන පොඩි රෙදි කඩේකට මේ ණය කරලා නිකුත් කරන්න බෑ මොකද මිනිස්සු පිළිගන්නේ නෑනේ මිනිස්සුන්ට කිසිම අපසුරුකමක් නැතුව වුණත් මිනිස්සු ණය දෙන්නේ ඒ කම්පැනිය බ්‍රෑන්ඩඩ් කම්පැනියක් උදාහරණයක් විදිහට DSI කම්පැනියට අපිට බය නැතුව ණය දෙන්න පුළුවන් Atlas කම්පැනිය ණය දෙන්න පුළුවන් Dialog එකට සම්පත් බැංකුවට ණය දෙන්න පුළුවන් මොකද ඔයා හිතන කඩන් වටින්නේ නැහැ ලේසි දැන් අපෙන් සල්ලි අරගෙන Dialog එක පැහැර හරින්නෙත් නැහැනේ මේ මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තියෙනවා ලාභ එනෝනේ අවුරුදු පතා ඒ ලාභෙන් අපේ මුදල් පියවාවි කියන විශ්වාසය මත තමයි අපි Dialog එකට සල්ලි දෙන්නේ ණය දෙන්නේ ඔක තමයි ණය කරේක දිවේ ඊළඟ වාණිජ බැංකුව වලට ණය ඕන දැන් වාණිජ බැංකුව වලට මිනිස්සු ගිහිල්ලා සල්ලි දානවනේ දිනපතා ඩිපොසිට් කරනවා හැබැයි කොච්චර ඩිපොසිට් කරත් සමහර අවස්ථා වලට වාණිජ බැංකුව වලටත් ණය ඕන වෙන අවස්ථා තියෙනවා හරි එහෙම වුණා මේ කට්ටිය භාවිතා කරන උපකරණ තමයි මේ තියෙන්නේ එකක් තැම්පතු සහතික තැම්පතු සහතික කියන්නේ මේ අපි ගිහිල්ලා සම්පත් බැංකුවට ණය දෙනවා සල්ලි ටිකක් දෙනවා දුන්නට පස්සේ සම්පත් බැංකුව අපිට කොළ කෑල්ලක දෙනවා මට ලක්ෂ 10ක් ණය දුන්නා ණය දුන්න මෙන්න මේ දවසේ හැබැයි කවුද කියලා ලියන්නේ නැහැ කොළ කෑල්ලේ දුන්නේ කෙනාගේ නම ලියන්නේ නැහැ හැබැයි කොළ කෑල්ලක ලියලා දෙනවා මට ලක්ෂ 10ක් හම්බුණා මෙන්න මේ අවල් දිනේ එතකොට ඒක කල්පිරෙන්නේ මෙන්න මේ දිනේ එහෙම ලියලා දෙනවා නම ලියන්නේ නැහැ කවුද දුන්නේ කියලා ලියන්නේ නැහැ එතකොට ඒ කොළ කෑල්ල අරන් මට තව එකකින්ට දෙන්න පුළුවන් මං සම්පත් බැංකුවට ණය දීලා කොළ කෑල්ලක් ගන්නවා ඒකට කියන තැම්පතු සහතිකයා කියලා ඒ තැම්පතු සහතිකේ මට හංසිර දෙන්න පුළුවන් හංසි නියමිත කාලෙට ඒ කොළ කෑල්ල ඒ තැම්පතු සහතිකේ සම්පත් බැංකුවට ඉදිරිපත් කරාම සම්පත් බැංකුව අර ලක්ෂ 10 හංසිර දෙනවා මොකද නමක් ගහලා නැහැ කවුද දුන්නේ කියලා ගේන්නේ කවුද ඒ කොළ කෑල්ල සම්පත් බැංකුවට ගෙනත් දෙන්නේ කවුද ඒ ගෙනත් දෙන මිනිස්සුර ඒ ණය ටික දෙනවා අදාළ කාලෙදී දත්ත ණය ටික ආපහු ගෙවනවා ඕක තමයි තැම්පතු සහතිකේදී වෙන්නේ එතකොට මේක ගනුදෙනු කරන්න හොඳ මාධ්‍යයක්. මොකද නමක් නැති හින්දා මට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ එතකොට මෙතනදී දැන් මම සම්පත් බැංකුවට ලක්ෂ 10ක් දෙනවා. දීලා මම මේ කොලේ ගන්නවා. මට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේ ගෙදර හිතන්න බාත්รูම් එකක් හදන්න ඕන කියලා. බාත්รูම් එකක් හදන්න ලක්ෂ 10ක් ඕන. දැන් ලක්ෂ 10 නෑ. ඒ සම්පත් බැංකුවට ණය දුන්නනේ. දැන් මං ගාව සල්ලි නෑ. මට පුළුවන් ඒ කොළ කෑල්ල හංසිර දීලා හංසිගෙන් ලක්ෂ 10 ඉල්ල ගන්න. මොකද හංසිර පුළුවන් ඒ කොළ කෑල්ල අදාළ කාලෙදී සම්පත් බැංකුවට දීලා ආපහු සල්ලි ටික ගන්න. ඒතර ඔය වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ ගනුදෙනු කරන්න හොඳ කොළ කෑල්ලක්. tempotu saatu. ඊළඟ කල්බදු. කල්බදු කියන එක අපි කලිනුත් කතා කරා. මේ අර මූල්‍ය ආයතන යටතේ කල්බදු කියන්නේ කල්පවතින ප්‍රාග්ධන උපකරණ මිලදී ගන්න මුදල් වෙන් කරන එක. මං කිව්වා අර ට්‍රැක්ටරයක් ගන්න ඕන නම් මං ගිහිල්ලා කල්බදු සමාගමට කිව්වට පස්සේ ට්‍රැක්ටරේ ගන්න ඕන කියලා. එයාලා පේ කළා මට ට්‍රැක්ටරේ රන් දෙනවා. හැබැයි එයාලගේ නමට. ට්‍රැක්ටරේ සම්පූර්ණ මුදලයි ඊට අදාළ පොලියයි ගෙවුවට පස්සේ ට්‍රැක්ටරේ මගේ නමට හරවලා දෙනවා. ඒතර ගොඩක් කල්බදු වැඩ කරන්නේ මං එතනදිත් කිව්වා වාණිජ බැංකු. ඔය සම්පත් බැංකුව, මේ කමර්ෂල් බැංකුව, ඒ වගේ වාණිජ බැංකු තමයි මේ කල්පවතින ප්‍රාග්ධන උපකරණ මිලදී ගන්න අපිට සල්ලි දීලා එයාලගේ නමට ඒක අරගෙන අපි සම්පූර්ණ මුදලයි පොලියයි ගෙවුවට පස්සේ අපේ නමට හරවලා දෙන්නේ. ඒතර අපි පොලියකුත් ගෙවනවනේ. ඒකෙන් බැංකුව අමතර මුදලක් උපය ගන්න. ඒක තමයි කල්බදු. ඒක්ෂණ ණය කියන්නේ බැංකුව වලට ක්ෂණිකව අවශ්‍යතාව ඇති වෙනවා. දැන් සම්පත් බැංකුවට උනත් මිනිස්සු සල්ලි කොච්චර ඩිපොසිට් කරත් ඒ වගේම මිනිස්සු සල්ලි ගන්නවනේ. එතකොට සල්ලි ගනිද්දී
එන හැමෝටම සල්ලි දෙන්න සම්පත් බැංකුවේ සල්ලි මදි වුණා. සම්පත් බැංකුවට වෙනවා මේ ෂණිකව ණය ගන්න. මොකද මිනිස්සුන්ට ණය දෙන්න බෑ. එයාලගේ සල්ලි ටික ආපහු දෙන්න ඕනේ. දෙන්න බැංකුවේ සල්ලි නැහැ කියලා දැනගත්තොත් බැංකුව කඩන් වැටෙනවා. ඒක නවත්තන්න බැංකුවට එනවා ටක් ගාලා කොහෙන් හරි සල්ලි ටිකක් රෝලක් ගහලා ගන්න. ඒ ගන්න පාවිච්චි කරන ක්‍රමය තමයි ඒක්ෂණ ණය කියන්නේ. මෙතනදී බැංකුව ණය ගන්නවා දන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් නෙමෙයි. තවත් බැංකුවකින් විතරයි. සම්පත් බැංකුවට සල්ලි නැත්නම් සම්පත් බැංකුව කමර්ෂල් බැංකුවෙන් නැත්නම් ලංකා බැංකුවෙන් පීපල්ස් බැංකින් සල්ලි ඉල්ල ගන්නවා. හැබැයි ඉල්ල ගත්ත ණය දවසයි දවස් 7යි අතරත ගෙවනවා. දිනකින් හරි දින 7කින් හරි ගෙවනවා. ඒ කියන්නේ ඉතාම කෙටි කාලිනව තමයි මේ ණය ගන්න. මොකද මේකෙදි ලොකු පොලියක් අය කරන්නේ. දසියර දෙකක් තුනක් වගේ නෙමෙයි ඉහළ පොලියක් අය කරනවා. ඒකෙන්ද ලොකු කාලයක් තියන් ඉන්න බෑ. අද අරගෙන අද උදේ ගත්තොත් අද හවසට දෙනවා. දැන් ගත්තොත් තව පැයකින් දෙනවා. අන්න ඒ වගේ. ක්ෂණිකව මේක බේර ගන්න. උපරිම දින 7යි. පොඩක් කරාට දින 7ක් යන්නේ නැහැ. අද ගත්තොත් අදම දෙනවා. එතකොට මෙතනදී ගන්නෙ බැංකුවක් තවත් බැංකුවකින් විතරයි ණය. ඒක අපි කියන ඒක්ෂණ ණය කියලා. ඊළඟට වත්තම් පදනම් කරගත් සුරුකුම් පත්. ඒ කියන්නේ දැන් හන්සිට ඕන මේ වාහනයක් ගන්න කාර් එකක් ගන්න ඕනේ. ඒතර හන්සිට පුළුවන් සම්පත් බැංකුවට ගිහිල්ලා කියන්න මට කාර් එකක් ගන්න ඕන. ඒකර මට ණයක් දෙන්න. ඒතර සම්පත් බැංකුවෙන් හන්සිට දෙනවා වාහන ණය. එතකොට වාහන ණය නිකන් දෙන්නේ නැහනේ. ඒ ණය දෙන්න නම් හන්සි එක්ක ගෙදර ඔප්පුව තියන්න වෙනවා. එහෙම නැත්නම් රාජ්‍ය සේවකකින් අස්සම් කරන්න ඕන ඇපේට. ඒක ඇපනේ. ඇපේට අස්සම් කරාට පස්සේ කාර් එකක් ගන්න ණය හම්බෙනවා. ඒතර අර ඇපේට අස්සම් කරන කොල කෑල්ල තියෙනවනේ හන්සි අස්සම් කරලා දෙන්නේ මේ ණය මං අහවල් කාවලි කියවනම කියලා. ඇපසුරකම. අන්නේ ඇපසුරකම සම්පත් බැංකුව කරන්නේ තව එක්කෙනෙක්ට විකුණනවා. තව එක්කෙනෙක්ට ඉදිරිපත් කරනවා. මෙන්න මේ මිනිස්සයා මගෙන් වාහන ණයක් ගත්තා. එයා පොරොන්දු වෙලා තියෙනවා මෙන්න මේ කාලෙදි මේ ණය ගෙවන්න. ඒකෙන්ද මේ කොල කෑල්ල ඔයා තියාගෙන මට ණය ටිකක් දෙන්න කියලා සම්පත් බැංකුව වෙන මිනිස්සෙක්ගෙන් ණය ඉල්ල ගන්න. මොකද ඒ මිනිස්සයාත් ණය දෙනවා. මොකද අර හන්සි පොරොන්දු වෙලා තියෙනනේ ආවල් කාලෙදි අර ගත්ත ණය ගෙවනවා කියලා. ඒ කොල කෑල්ල අර මිනිස්සයා ගාව තියෙන හින්දා ඒ කොල කෑල්ල පාවිච්චි කරලා හන්සිගෙන් ණය ටික ඉල්ල ගන්න පුළුවන් අර මිනිස්සෙට. ඒකෙන්ද බැංකුවක් කරන්නේ සාමාන්‍ය මිනිස්සුන් දීපු මෝටර රත්න ණය, නිවාස ණය, ශිෂ්‍ය ණය, ඒ වගේ ණය දුන්නට පස්සේ අපි එක එක අපසුරුකම්පත් තියෙනවා. ඒ අපසුරුකම්පත් තව එක්කිනට විකුණලා බැංකුව ආපහු සල්ලි උපය ගන්න. හරි? බැංකු කරන්නේ ලොකු ප්‍රොසෙස් එකක්. අපිට හිතා ගන්නවත් බෑ. නැත්තම් ඉල්ලන විදිහට ණය දෙන්නේ කොහොමද? ඒ කට්ටිය එක එක රෝල් ගහන. ඒක තමයි වත්තම් පදනම් කරගත් සුරුකම්පත් කියන්නේ. හරි. දැන් අපි මේක දාගත්තනේ. එතනින් මූල්‍ය උපකරණ ඉවරයි. මේවට අදාළ නෝට්ස් මම දෙන්නේ. රයිට්. ඊට පස්සේ අපිට තියෙන්නේ අවසාන එක මූල්‍ය වෙළඳපළ. මම මූල්‍ය වෙළඳපළ පදාද උදේ 8:00 කරන්නම්. මොකද ඒකට හේතුවක් තියෙනවා. 8:00 ඉඳන් මම මූල්‍ය වෙළඳපළ ගැන කියලා දීලා මූල්‍ය වෙළඳපළේ ප්‍රධාන වෙළඳපළ තමයි කොටස් වෙළඳපළ. කොටස් වෙළඳපොළ ඔයාලට පෙන්වන්න ඕනේ ඇත්තරම. මේ කවුවත් කරන්නේ දෙයක්. මම ඔයාලට පෙන්වනවා ඇත්තරම කොටස් වෙළඳපොළ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒතර කොටස් වෙළඳපොළ ඕපන් කරන්නේ 10 මාර්ට. ඒතර 10 මාර්ට තමයි විවෘත වෙන්නේ. ඒ වෙලාවට මට ඔන්ලයින් ගිහිල්ලා පෙන්වන්න පුළුවන් කොටස් වෙළඳපොළ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකෙන්ද අපි බදාද 8:00 ඉඳන් 11:00 ක්ලාස් කරනවා. ඒතර 8:00 ඉඳන් 10:00 මම ක්ලාස් එකේ අදාළ තියරි කතා කරලා 10:00 ඉඳන් 11:00 කොටස් වෙළඳපළේ කොහොමද ගනුදෙනු වෙන්නේ, කොටසක් මිලදී ගන්නේ කොහොමද, විකුණන්නේ කොහොමද, ඒ වගේම මොන වගේ කොටස්ද තියෙන්නේ, මොන වගේ ටෙක්නිකල්ද බලන්න ඕන, ඒ වගේ දේවල් ටිකක් කියලා දෙන්න. හරි. ඊතර මම ටියුට් එක දෙන්නම් අද. ටියුට් එකල් දාන්නම්. අද කතා කරපු ටිකට අදාළ විස්තර. එහෙනම් ඔය ටික ඔය chart ටික හොඳට බලා ගන්න. ඔව දැම්ම එකට ගන්න එන්න එපා. තම මූල්‍ය වෙළඳපළ ඉවර නැහැනේ. මූල්‍ය වෙළඳපළ තිබුණාට පස්සේ ඔය ඔක්කොම එකට එකතු කරන්න. එතකොට කල ලොකු chart එකක් හදාගන්න. ඒ chart එක හදන්න ඕන කරන පිළිවෙලට තමයි මම ඉලක්කම් ටික දීලා තියෙන්නේ. හරි ඒ chart එකෙන් මොකක් අහයිද කියලා මට කියන්න බෑ. එක එක අවුරුද්දවල එක එක විදිහට අහනවා. දැන් කවුරුද්ද ගහලා තිබ්බා අතරමැදි කරන මූල්‍ය අතරමැදි ආයතන වර්ග කර දක්වන්න. ඒතර මූල්‍ය අතරමැදි කරන ආයතන වර්ග කරන්න ඌවම අර තැන්පතු බාර ගන්න ආයතන සේවක අර්ථ සාධක කර මුදල එහෙම පෙන්වන්න ඕන. ඊළාට මූල්‍ය ආයතන වර්ග කරන්න කිව්වට පස්සේ
අතරමැදි මූල්‍ය ආයතන මූල්‍ය සේවා සපයන ආයතන මූල්‍ය අධීක්ෂණ ආයතන එහෙම වර්ග කරන්න ඊළාට රජයේ ණය උපකරණ වර්ග කරන්න කිව්වම භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර රුපියල් ණය සරුකම්පත් එහෙම වර්ග කරන්න එහෙනම් ඕකේ මොකක් දෙයිද කියලා කියන්න බෑ ඒකයි මම කියන්නේ අර ලොකු chart එකක් හදාගෙන ගෙදර බිත්තියේ ගහගන්න පාඩම් කරන තැන විතර හොඳට පේන right මම වීඩියෝ එක දාන්නම් පුළුවන් වුණොත් අද දාගන්න අද දාන්න නැත්නම් හෙට දවල් වගේ වෙද්දී දාන්න පුළුවන් හරි එහෙනම් අදට ක්ලාස් ඉවරයි සුබ දවසක් පුළුවන් තරම් පාඩම් කරන්න